அனுகுண சீமாவின் இஹா தேசபாலன். අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කිරීමේ අරමුණින් අදත් මේ ආරම්භ කරන්නේ සලකුණ දේශපාලන සංවාදය. අදත් මගේ හිතවත දසෝදර මිත්‍රත්වන අපි හඳුනා ගනිමු. මුලින්ම රංගනද සිල්වා, රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. ඒත් සමගින්ම ධම්මික යටිකින්ද, ධම්මික සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුන්දයි දැන් හඳුනා ගනිමු. අප ආරාධනා කළා උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාට. ඇමතුමනි, අයිබෝවන් අයිබෝ සන්ධ්‍යාවක්. තෙල් ප්‍රශ්නයක් ඇවිල්ලා. මොකක්ද මේ ප්‍රශ්නය වත්තුමා? නෑ, අපේ ඇමතුමා කියන විදිහට අර ඉන්දියන් තෙල් සමාගමෙන් නැවක් ලංකාවට එවලා තිනවා. ඒක බාල වර්ගයේ තෙල් තිබුණ නිසා මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන කියලා ඇමතුමා දැන් ටිකට කලින් උතුරු නාලිකාවල කතා කරුවා. ඉතින් මං හිතන්නේ ඒක තමයි ප්‍රශ්න. මං හිතන්නේ වැඩි කල නොගොස් මං හිතන්නේ මේ මේ තෙල් ස්පොට් මාකට් එකෙන්, ඒ කියන්නේ විවෘත වෙලද පොලෙන් අරන් එවන්න පියවර ගනී කියලා මං විශ්වාස කරනවා. නමුත් දැන් ඔතන ඇවිල්ලා තියෙන ගැටලුව ඇමතුතුමා, රට තුළ තෙල් සංචිතයක් නැද්ද? දින කීපයක මේ වගේ කෙටි කාලීන අර්බුදයක් විසඳ ගන්න රට සංචිතයක් තිබිය යුතුයි. මම පිළිගන්නවා ඒක. දැනට සංචිතයක් නැද්ද ඇමතුමා? තිබිය යුතුයි කියන මතය ඔබ ඉන්නවා. නමුත් දැනට සංචිතයක් නැද්ද? දැනට සංචිතයක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අපි රංගන ධම්මික ගරු ඇමතුමනේ, අපි අද අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාව පැත්තුව. අමාත්‍යවරයාගේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශයට පොඩ්ඩක් අපි යමු. අපි සූදානම් අර්ජුන රණතුංග අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය බලන්න. LIOC සමාගම ගෙනාපු පෙට්‍රල් නැව පරීක්ෂණ දෙකකට මූණ දීලා දෙකෙන්ම එක ප්‍රතික්ෂේප කරලා තිබුණා. මම ඊටම කනගාටුවෙන් කියන්න ඕනේ, අද වෙනකොට මේ නැව ත්‍රිකුණාමලයේ දැන් දවස් 16ක් නවත්තගෙන ඉන්න කොහොම හරි මේ රටට මේ පෙට්‍රල් තොගය පටවන්න. ඒ වගේම තමයි තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් නැවක් නොවැම්බර් 2-3 මේ රටට ගෙන්වන්න තිබුණා. අද වෙනකොට ඒක දින 6ක් පහු වෙලා තමයි මේ රටට එන්නේ. පෙට්‍රල් නැවක් මෙතරම් කාලයක් පරක්කු වෙච්ච ඉතිහාසයේ කවදාවත් සිදු වෙලා නැහැ. මේකේ තවත් සුවිශේෂ දෙයක් තමුන්නාන්සලට කියන්න ඕනේ. සපුගස්කන්ධ තෙල් පහදුවත් තෝමර් 31 වෙනිදා විදුලි අනහිටීමක් නිසා නැවතු කනගාටු වෙනවා. ඒ වගේම සමාජවාදීන අමතිවරයා හැටියට දේශම සාමාන්‍ය ජනතාවට වෙච්ච මේ ප්‍රශ්නෙට මුහුණ දීමට සිදු වුණා. මම තමුන්නාන්සලට කියන්න ඕනේ, මට විශාල බලපෑම ආවා මේ නැව ඇතුළට ගන්න කියලා. දේශපාලන බලපෑම ආවා. මම මේ නැව ඇතුළට ගාලා මේ තෙල් ගැහුවා නම් මේ රටේ මීට වඩා විශාල අර්බුදයක් ඇති වෙන්න තිබුණා. එමුතුමනේ, පවතින තෙල් අර්බුදයට වඩා අර්බුද ගණනාවක් තියෙනවා කියලා එතුමාගේ ප්‍රකාශවලින් පේනවා. ඒ කියන්නේ නැවක් එන්න තියෙනවා, තව නැවක්. ඒකත් දවස් 6ක් ප්‍රමාදයි. 31 වෙනිදා විදුලිය ඇඳ හිටිනවා. එතකොට මේ නැව ඇතුළට ගන්න කියලා දේශපාලන බලපෑම් ආවා. ප්‍රතික්ෂේප කරපු නැව තවමත් ත්‍රිකුණාමලයේ තියෙනවා. ප්‍රශ්න ගොඩක්. මොනවද මේ වෙන්නේ? ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි. ඉතින් පසුගිය ආණ්ඩුව කාලෙත් මේ වගේ දේවල් සිද්ධ වුණා. ඒක අපි කවුරුත් දන්නවා. ඉතින් මං හිතන්නේ ඇමතුමා ඉක්මන් විසුමක් මේකට ලබයිද කියලා අපි විශ්වාස කරනවා. අපි රජයක් ඇතුළේ මං හිතන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හේතු උදේ රැස්වීමකුත් තියෙනවා. මං විශ්වාස කරනවා ඉක්මන් විසුමක් ලබා දෙයි කියලා. ඇමතුමනේ, බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරන්නේ දැන්වත්. දැන් අවුරුදු 3ට ඔන්න මෙන්න තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වෙලා ජනාධිපතිවරණයෙන් පස්සෙ. ගිය ආණ්ඩුවෙත් මෙව්වා වුණා, දැනුත් මෙව්වා වෙනවා කියන කාරණාව නවත්ත ගන්න බැරිද? නෑ, ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ මෙව්ව පාලනය කරන්නේ මිනිස්සුනේ. සුපර්මෑන්ලා නෙවෙයිනේ කලමනා කරන්නේ. මම පිළිගන්නවා සංචිතයක් තිබිය යුතුයි කියලා. මම පිළිගන්නවා, මම ඒක පිළිගන්නවා. ඒක නිහතමානීව පිළිගන්න සිද්ධ වෙනවා. සංචිතයක් තිබිය යුතුයි. දැන් ඒ සංචිත පිළිබඳව සාකච්ඡාවක් මේ මතුවෙන අවස්ථාවත් එක්කම අපේ තියෙන තෙල් ටැංකි ටිකත් බදු දෙන්න උත්සාහ කරනවා නැවතත් විදේශ රටවලට. විශේෂයෙන්ම ඉන්දියානු ඔයිල් සමාගමේ, ලංකා IOC සමාගමේ මැදිහත් වීම තුළ මේ කාරණා මතුවෙනවා කියන ප්‍රකාශය නොකිය කියනවා අර්ජුන රණතුංගම. ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි සංචිතයත් අපිට, කියන්නේ අපි සංචිත පවත්වා ගන්න අපිට තෙල් ටැංකි තියෙන්න ඕනේ. එතකොට අපි ඒවත් අපි විදේශ රටවලට දෙන්න යම් යම් දේවල් හැදෙනවා. ත්‍රිකුණාමලයේ ප්‍රශ්නේ වෙනස්නේ. දැන් ඒක අවුරුදු 150ක් විතර කිසිම දෙයකට යොදවලා නැහැ. අවුරුදු 150ක් විතර මං හිතන්නේ ඒ තෙල් ටැංකි මේ කිසිම දෙයකට යොදවන්නේ නැහැ. ඉතින් ඒක මේ ඉන්දියානු ආණ්ඩුවත් එක්ක එකහුවෙලා, රටවල් දෙකම එකහුවෙලා
ආයෝජනයක් ඇති කරගන්න එක වැරද්දක්ද? මම අහන ප්‍රශ්නේ කරවෙමුතුමනි, දැන් IOC සමාගම සමග සිදුවුණු මේ එකතුව තුල මේ ගැටලුව මතුවුණා කියන කාරණය නොකිය කියන අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුල IOC සමාගමෙන් නැවක් එනවා, මේ නැවේ බාලතෙල් තියෙන්නේ, ඒ බාලතෙල් ප්‍රතික්ෂේපීම හරහා තමයි මේ ගැටලුව මතුවෙන්නේ. එතකොට එවැනි කාරණා එනවා, දැන් තව දුරටත් අපි උත්සාහ කරනවා නම් ඉන්දියාව සමග එක්ව මෙය කරන්න. මම හිතන්නේ දුරට මීට වඩා දැඩි අපි කිවිසුමක් අසං කරනවා, මීට වඩා දැඩි නීති රීති තියෙන කිසිමක් අසම් කරන්න වෙයි. මොකද මම ඊට කලින් අහගෙන හිටියා, ටිකක් කලින් අර IOC සමාගමේ ඉන්දියානු නියෝජිතයා කතා කරනවා. ඌ පැහැදිලිව කිව්වා ඒ තෙල් නැව ගෙනාවේ ඒගොල්ලෝ. නමුත් ඒ තෙල් ගත්ත ඒ ස්ථානය මේ බාල වර්ගයේ තෙල් ලෙවලා තියෙනවා කියලා ඌ පිළිගත්තා. ඉතින් මේක දැන් කවුරුත් පිළිහරන් තියෙන මේක විසුමහන තමයි තියෙන දැන්. අමාත්‍යවරයා කියනවා ත්‍රිකුණාමලයේ තවමත් මේ ප්‍රතික්ෂේප කළ තෙල් නැව ත්‍රිකුණාමලයේ ආසන්නයේ රඳවා තබා ගැනීම තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් මත වෙනවා. මේ තෙල් කොහොම හරි ලංකාවට බාන්න හදනවා. එහෙම බාන්න බෑනේ. දැන් මේක ප්‍රසිද්ධිය කිව්වයින් පස්සේ මේක බාල වර්ගය කියලා කොහොම හරි බාන්න බෑනේ. හැබැයි දේශපාලන බලපෑමක් තියෙනවා කියලා විශේෂ බාර අමාත්‍යවරයා කියනවා. යහපාලනයේ මෙහෙම බලපෑම් කරන අය ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම එතුමාගෙන් අහන්න ඕන ඒ දේශපාලන බලපෑම් ගැන. අපි එතුමාගෙන් ඇසිය යුතුයි ආණ්ඩුව. මේක තාම විශේෂ කාරණාවක්. මොකද ඇයි ත්‍රිකුණාමලයේ තියෙන්නේ? එතුමා කියනවා දේශපාලන බලපෑමක් තියෙනවා. නෑ නෑ මෙහෙම රවුම් කියලා ත්‍රිකුණාමලයේ නතර වෙනවා. සමහර විට තෙල් ලැබු සමාගම කියනවා ඇති මේක බාල වර්ගයේ තෙල් නෙවෙයි කියලා. එහෙනම් ප්‍රශ්නිකුත් මොකද ඔක ටෙස්ට් කරන කමෙන්ට් නෑ නෑ IOC කියනවා දෙවෙනි වතාවෙත් තහවුරුණක් කියලා. IOC සමාගමත් තහවුරු. ඒක තමයි. ඒක දෙපැත්තක් තියෙනවනේ ටෙස්ට් එකක් කරනකොට දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒගොල්ල සමහර විට කියනවා ඇති මේක බාල වර්ගය නෙමෙයි කියලා, IOC සමගම කියන බාල වර්ගය කියලා, අපිත් කියන බාල වර්ගය කියලා. ඉතින් මේක සම්බන්ධයෙන් සුළු මතභේදයක් ඇති. මොකද ටෙස්ටිං මතරේ රඳා පවතින්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් අමෙතුමා පැහැදිලිව කිව්වා මේ තෙල් වලට තෙල් ලංකාවේ ගොඩ බාන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ වන විට ජනතාව අතර විවිධ මතවාද ඇති වෙමින් පවතිනවා. පෙට්‍රල් බෙදා ගන්න බැරි ආණ්ඩුවක් බලය බෙදන්න යන්නේ කියලා. මොන වගේ හැඟීමක්ද? එහෙම සරල විදිහට මේව කතා කරන්න එපා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ මම කලින් කිව්වාගේ මේ ආණ්ඩු කරන්නේ මිනිස්සු. ඉතින් පෙට්‍රල් බෙදා ගන්න බැරි වීම සරල දෙමතුමනි. ඉතින් ඒකද මම කිව්වේ දැන් අපි පිළිගන්නවා යම් කිසි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඒක පිළිගන්න සිද්ධ වෙනවා. නෑ මුතුමනි සංචිතයක් තිබිය යුතුයි. ඔව් අපි මේ කාරණේටම දැන් අර්ජුන රතුංග අමාත්‍යවරයා කියනවා කියන ආකාරයෙන් පෙනෙන්නේ ඔහුටත් පාලනය කරගත නොහැකි කාරණා මේ ආණ්ඩුව තුල සිද්ධ වෙනවා කියන කාරණා. මුතුමනි ඒ බරපතලයි මේ ප්‍රකාශය. ඒක එතුමාගෙන් අහන්න ඕන. මට්ටම් එහෙම දෙයක් පෙනුන්නේ නෑ. මොකද මේව ඔක්කොම මේ අපි යම් තීරණ ගන්නකොට කැබිනට් එකේ තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලයේ ඔහු කවදාකවත් පවසල් නැහැ මේ ඔහුට විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ඒක මම පිළිගන්නේ නැහැ. හැබැයි මේ ප්‍රකාශ හරහා මේ සිදුවෙන සිදුවීම් හරහා දැන් අපි බොහෝ දුරට දැන් ඉන්දියාව සමග ගනුදෙනු කරන්න උත්සාහ කරනවා, විශේෂයෙන්ම මත්තල ගුවන්තුරුපළ ඉන්දියාව සමග හවුල්කාරී ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වෙන්න හදනවා. එතකොට හම්බන්තොට වරාය මේ ආදී හවුල් ගිවිසුම් යනවා චීනෙත් එක්ක. දැන් ඉන්දියාව සමග ඇති කරගත්ත ගිවිසුමක ප්‍රතිඵලවල හැටියට තමයි මේ එන්නේ කියලා එතුමා නොකිය කියනවා. එතකොට මේ ඊළඟට යන්න හද දැන් මේ ක්‍රියාත්මක කරන දේවල් තුළ ඉදිරියේදී මොන වගේ දේවල් මතුවේ? නෑ තෙල් ටැංකිය මේක සම්පූර්ණයෙන්ම වෙනස්. ඕගොල්ලෝ පටලවගෙන තෙල් ටැංකිය මම කලින් කිව්වාගේ අවුරුදු ගණනාවක් මේව පාවිච්චි නොකර හිටියේ. ඉතින් මෙව්වා ආයෝජනයක් ගෙනහැල්ලා ඉතින් රුකුණාමලයේ අසහාවට ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට රැකියා දහස් ගණනක් ලබා දෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් තමයි අපි ආරම්භ කරන්නේ. තෙල් ටැංකිය වැඩි මේක සම්පූර්ණයෙන් වෙනස්. පටල ගැනීමක් නැහැ. දැනටත් ඉන්දියානු තෙල් සමාගමට ත්‍රිකුණාමලයේ ටැංකි 10ක් බදු දීලා තියෙනවා. එතකොට ඒ බදු ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නාව තෙල් සංස්ථාවේ නිලධාරීන් එහෙට ගියාම ඔවුන් අත්අඩංගුවේ තබා ගත්තා. ඔවුන් මේ පරිශ්‍රය තුළ මේ තාම ටැංකි 10ක ප්‍රශ්න, ටැංකි 150ක ප්‍රශ්නයක් ඊට එහා යන්න පුළුවන් නේද? ඒක තමයි මම කිව්වේ. ඉදිරියේදී මේ තෙල් ටැංකි දෙනනවා මීට වඩා දැඩි නීති රීති සහිතව ලංකාවට හිතවත් ලංකාවට පාක්ෂිකව නීති රීති ඇති කළා අපි කටයුතු කරන්න ඕනේ කියලා මං කිව්වේ. වෘත්ති සම්බන්ධ චෝදනා කරනවා මේ ත්‍රිකුණාමලයේ මේ ප්‍රතික්ෂේප කරපු තෙල් ටැංකිය රඳවා ගැනීමත් ඒ තෙල් ටැංකිත් අතර යම් ගනුදෙනුවක් සිද්ධ වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් තමයි මේ රඳවා ගැනීම. ඒකයි වෘත්ති සම්බන්ධයෙන් ගහන්න ඕනේ. අපි වෘත්ති සම්බන්ධයෙන් හිතන විදිහ අපි දන්නේ නැහැ නේ. අපිට කියන්න පුළුවන් ආණ්ඩුවක් හැටියට මෙතන යම් කිසි අතපසු වීමක් සිද්ධ වෙලා තියෙනවා. සංචිතයක් තිබිය යුතුයි. මම ඒක පිළිගන්නවා නේද මානි. සංචිතයක් තිබිය යුතුයි. ඒක ඕන කෙනෙක් පිළිගන්න තත්වයක්. සංචිතයක් තිබිය යුතුයි.
ප්‍රශ්නය උඩුදුවනකම් පිළිතුරක් සොයා නොබැලීම කියන කාරණේ කරු ඇමතුමනි. දින 4ක් ගෙවෙනවා. දින 4ක් ගෙවෙනවා පෝලිං වැඩි වෙනවා. එතකොට තමයි ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා මොකද මේවා මේ ආණ්ඩුව දැන් තාම ආණ්ඩුව දැන් ඇමතුමා කියන්න බෑ අපි ආණ්ඩුව පටන් ගත්ත විතරයි තාම මේ ප්‍රශ්නේ කියන්න බෑ. දැන් ඔබතුමා මේ ගැන ප්‍රශ්න කරන්න ඇත්ත වශයෙන්ම මම කියනවා මම මුලින්දම පිළිගත්ත සංචිතයක් තිබිය යුතුයි. පිළිගත් සංචිතයක් තිබිය යුතුයි. සංචිතයක් නොතිබීම වැරද්දක්. ඒක ආණ්ඩුව කරගත් වැරද්දක්. ඒක තියෙන්නේ තර්කයක් නැහැ. හොඳයි. අපි එහෙනම් ඔබතුමාගේ විෂයට පැමිණෙමු. විශේෂයෙන්ම සයිටම් පිළිබඳව කතා කරමු. තෙල් ප්‍රශ්නේ පැත්තකින් තියලා. මම ඉතින් ඉස්සෙල්ලාම සයිටම් එක නැහැ කියලා. අපි නෑ වර්තමාන ප්‍රශ්නේ කතා කරන්න ඕන නිසායි ප්‍රශ්නෙත් කතා කරලා අපි ආවේ. ඇමුතුමා තාමත් ඉන්නේ සයිටම් මහුසි කරන්නේ නැහැ කියන මතයේ. නෑ ඉතින් මේකේ දීර්ඝ ඉතිහාසයක් තියෙනනේ ඔයගොල්ලෝ දන්නවනේ මට වඩා. මේක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ. අපි පටන් ගත්ත එක නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ මේක පටන් ගත්තේ. මේ පටන් ගත්ත වෙලාවේ මේකට කවුරුවත් විරුද්ධ දුන්නේ නැහැ. දැන් මේ මාරාන්තික උපවාස කරන අය, වෛද්‍යවරු, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු කටහැරීමත් නෑ මේකට විරුද්ධව. කටහැරියේ නෑ. හරි. දැන් මේක පටන් ගන්න අවුරුදු 5ක් ගිහිල්ලා පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම අවසාන විභාගේ සබත් උනේ අපේ ආණ්ඩුව කාලේ. ඉතින් ඒගොල්ලෝ ලියාපදිංචි කෙල්ලුවා. වෛද්‍ය සභාව දුන්නේ නැහැ. ඒගොල්ලෝ ඇපැල් අධිකරණයට ගියා. ඇපැල් අධිකරණය කිව්වා මේ අර ගිය ළමයට ලියාපදිංචිය දෙන්න කියලා. දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒක මේ මාස විභාගේනවා දින 3ක් වෙන් කළා තියෙනවා. මං හිතන්නේ දෙසැම්බර් මාසෙ වෙනකොට තීන්දුව එයි. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. මේ මහින්ද රාජපක්ෂ පටන් ගත්තේ මිලියන 600ක් සල්ලි දුන්නා එතුමා. ඉතින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පටන් ගත්ත නැමැතුමා ඒ තිබුණු වැරදි අඩුපාඩු අධිකරණයේ හැම වෙතුමාර කියලා දැක්කවා නම් මේ අර්බුදේ විසඳ ගන්න තිබුණා ඊට වඩා. නෑ අධිකරණයේ සයිටම් ආයතනයේට උපාධි පිරිනැමීමේ අයිතිය දීලා තියෙනවා. ඒක පසුගිය රජය පියවර අරගෙන යම් පියවරවල් අරගෙන ඒක දීලා තියෙනවා. දැන් ඇපැල් අධිකරණයේ තීන්දුව කෙරුවා ඒ සියලු පියවරවල් අරන් තියෙනවා කියලා. ඒකනේ මේ අර ශිෂ්‍යාවට පක්ෂව තීන්දුව හම්මුනේ. අපි එතනටම යන්න කලින් පොඩ්ඩක් හිතමුකෝ මහින්ද රාජපක්ෂ පටන් ගත්ත දෙයක් මේක. මේ පටන් ගත්ත නිසා තමයි මේ ඔක්කොම ගැටලු. ඒ නිසා අපි මේක කරපින්නගෙන යන්නේ නැහැ කියලා. මේක අවසානේ ගන්නකෝ දේශපාලන වශයෙන් උත් ආසියක් අරගෙන මේ කාලේ පටන් ගත්ත දේවල් කිසි සැලසුමක් නැහැ, කිසි කලමනාකරණයක් නැහැ, මේවයි ක්‍රමවේදයක් නැහැ කියලා මේක අවසන් කළා දාන්න. මම එකක් කියන්නම්. ඕගොල්ලෝ මේ මාධ්‍ය සාකච්ඡාවල මෙහෙම කතා කරුවට ඕගොල්ලෝ නඩුවට ගියේ නැහැනේ. ඕල එක්කෙනෙක් නඩුවට ගියාද? නඩුවේ තර්ක අහගෙන හිටියද? ඕගොල්ලෝ කියන කරුණු සියල්ලම සයිටම ආයතනයට මේ උපාධිය ලබා දුන්නේ කොහොමද? ඒගොල්ලේ පියවරල් අරන් තියනවද කියන එක ඔක්කොම ඇපැල් අධිකරණයේ දින 7ක් සාකච්ඡා වුණා. හැමතෙම ඒක පොඩක් ඉන්නකෝ. හරිද? ඕගොල්ලෝ මේ හෙඩ්ලයින් වලට කතා කරන්නේ. නමුත් ඇපැල් අධිකරණයේ ඔයගොල්ලෝ කියන කරුණු දින 7ක් සාකච්ඡා වුණා. මේක හරියට දීලා තියෙනවද? මේ ළඟ ළමයින්ගේ දැනුම කොහොමද? ඒ ඔක්කොම සාකච්ඡා කරලා තමයි ඇපැල් අධිකරණයේ තීන්දුවක් දුන්නේ මේ ළමයාව ලියාපදිංචි කරන්න කියලා. හරි. ඒක අධිකරණ තීන්දුවක්ද උසාවියෙන් පිටිසිත ලබාගත්තු එකඟතාවයක්ද එමතුමා? එකඟතාවයක් කියන්නේ අධිකරණ තීන්දුවක් නේ. ඒකට විරුද්ධ තමයි දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒක විභාග කරනවා. මේ මාසේ අවසන් වෙනකොට විභාග කරලා දෙසැම්බර් වෙනකොට තීන්දුව දෙයි. නමුත් ඒ තීන්දුව සම්බන්ධයෙන් කතා කිරීමේදී තීන්දුවට හේතුකාරක වෙන්න බලපෑව කියන කාරණේ අමාත්‍යංශ වලින් ලබා දීපු තොරතුරු කියන කාරණේ මතුම අධිකරණයකට බලය තියෙනවා. ඒ නඩුවට අදාළ ඕනම ලියවිල්ලක් ඕනම තොරතුරක් ලබා ගැනීමේ අයිතිය අධිකරණයට තියෙනවා. දැන් මේව ගැන කතා කරන කට්ටිය එක්කෙනෙක්වත් මේ නඩුව බලන්න ගියෙත් නෑ. නඩු තීන්දුව කියවලත් නෑ. මේ පත්තරවල තියෙන හෙඩ්ලයින් බලාගෙන කතා කරන්නේ. අපි බලමු අමතුම මට මොහොතක් දෙන්න. හර්ෂද සිල්වා මාත්‍යවරයාත් හෙඩ්ලයින් බලාගෙනද කතා කරන්නේ කියලා අපි බලමු. එතුමා මේ සම්බන්ධ පත්කල කමිටුවේ සභාපතිවරයා. අපි එතුමාගේ ප්‍රකාශයට යමු. ප්‍රමාණයක් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනය ලබා දිය යුතු. නමුත් ඒක දෙන්න නම් ඒක ප්‍රමිතියට තියෙන්න ඕන. නෙවිල් ෆර්නැන්ඩෝ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ දා මේක පටන් ගත්තේ නිසා ඕන මගුලක් එහෙම බෑ. රජයක් වුණාම අපි වගකීම ගන්නවා.
එතුමා කියන රජයක් වුණාම අපි වගකීම ගන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ කාලේ පටන් ගත්තා කියලා අපිටත් මේක ක්‍රියාත්මක කරන්න අපිට වගකීමක් තියෙනවා ශිෂ්‍යයන් වෙනුවෙන්. මොකද ශිෂ්‍යයෝ මෙතන අවුරුදු පහක් පාඩම් කරුවා. නිකන් හිටියේ නැහැ. අවුරුදු පහක් පාඩම් කරුවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ පටන් ගත්තේ ඒගොල්ලෝ අවුරුදු පහම කවුරුත් මේ කවුද විරුද්ධුනේ? ඕගොල්ලෝ විරුද්ධුනාද? විශ්වවිද්‍යාල ශිෂ්‍ය විරුද්ධුනාද? වෛද්‍යවරු විරුද්ධුනාද? විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු විරුද්ධුනාද? කවුරුත් විරුද්ධුන්නේ නැහැ. දෙමව්පිය විරුද්ධුනාද? ඇයි ඒ? මොකද ඒ කාලේ තිබ්බ තත්ත්වය දන්නවනේ. කවුරුත් විරුද්ධුන්නේ නැහැ. මේ පළවෙනි කණ්ඩායම පිටු වුණාන් පස්සේ තමයි මේක කෙටි මේක කොටිම්බ තියෙන දේශපාලනේ. දැන් එදා මේකට පක්ෂ විචාරයක් දැම් මේකට විරුද්ධයිනේ. මේ කෙලිම තියෙන මේක දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙන්නේ මෙතන වෙන කිසි. අමුතුම මට මොහොතක් දෙන්න එදා මේකට විරුද්ධ වෙච්ච අය වර්තමානයේ මේකට පක්ෂ වෙලා ඉන්නවා. එක්කෙනෙක් ඔබ. නෑ නෑ මම පක්ෂ වෙලා හිටියේ කවදාවත්. මම පක්ෂ වෙලා හිටියේ නෑ. ඔ නෑ නෑ ඔබ එදා විරුද්ධ වෙලා හිටියේ අද ඔබ පක්ෂ වෙලා. නෑ නෑ අපි මම මේකයි කියන්නේ. ඔවා 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 කේවද මම පාර්ලිමේන්තුවේ කරපු කතාව. ඔවා කේවල නෑනේ. ඔවා මේ නිකම් මේ හෙඩ් පොඩ්ඩක් ඉපොඩ්ඩක් හෙඩ්ලයින් බලගෙන ඔබතුමා 2012 මම පාර්ලිමේන්තුවේ කියපු කතාව ඔයගොල්ලෝ කියවද? හරි අපි පාර්ලිමේන්තුවේ උතුමාගේ ප්‍රකාශ බලමුකෝ. SB අමාත්‍යතුමා සමග ඔබ විවාදයකට සහභාගී වෙනවා. එහිදී ඔබ කරන ප්‍රකාශය අපි කොයි කාලේ 2012 දී ගරු එමතුමා අපි ඒ ප්‍රකාශයට යමු. තමුන්නාසලාට වරමක් තියනවාද මේ වැඩේ කරන්න? මොකද පසුගිය මැතිවරණ දෙකේම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා කියලා කොහෙවත් කියලා නැහැ. එතකොට කවදද මේ ප්‍රතිපත්තිය වෙනස් කරුවේ? වෛද්‍ය සභාවෙන් අනුමැතියක් නැහැ. විශ්වවිද්‍යාල UGC එකෙන් අනුමැතියක් නැහැ. CN Medical Council එකෙන් අනුමැතියක් නැහැ. BOI එකේ අනුමැතියකුත් නැහැ. ඉස්පිරිතාලෙකුත් නැහැ. ඉස්පිරිතාලයක් නැතුව පුළුවන් ද කරුවැබෙතුමා ඔපරේෂන් කරන්න මේ කෝණික්ක? ඉස්සෙල්ලාම මේක තමුන්නාසලාගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ මේක සාකච්ඡා කරන්න. එහෙනම් මේ විරුද්ධ වෙන්නේ? දිනේෂ් ගුරුවදේ මන්ත්‍රීපා විරුද්ධ වෙන්නේ? අපේ රත්නහාමුදුරු විරුද්ධ වෙන්නේ? ඔබතුමා උසස් අධ්‍යාපන ඔබතුමා වෛද්‍ය සභාවත් එක්ක හැප්පෙනවා. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුත් එක්ක මේ හැමදේම ඇගේ හයියෙන් කරන්න බෑ. සංවාදයක් තියෙන්න ඕන. ඔබතුමා නිකන් කියලා තියෙනවා මම මේක පටන් ගන්නවා කවුරු විරුද්ධ ලබන් කරනවා කියලා. එහෙම බෑ මෙතුමා. පස්සේ ඔව් එමුතුමා. මගේ කතාවෙන් පස්සේ යම් යම් පීවරල් ආණ්ඩුව ගත්තා. මගේ කතාවෙන් පස්සේ ඒ යම් යම් පීවරල් ගත්තා වගේ ඉවරද කරා. මම ඉස්පිරිතාලේ ගැන තදින් කතා කරුවා. මම කිව්වා ඉස්පිරිතාලයක් නැතුව මේක පටන් ගන්න බෑ කියලා මම තදින්ම කිව්වා. හැබැයි දැන් උදාහරණයක් වශයෙන් අර මේ ගෝඨාභය රාජපක්ෂ පටන් ගත්තනේ මේ 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 ආරක්ෂක කොතලාවල ආරක්ෂක පීඨේ එතරම් ඉස්පිරිතාලයක් තිබ්බේ නැහැ. ඉතින් අපි පැහැදිලිව කිව්වා ඉස්පිරිතාලයක් පටන් ගන්න ඕන. ඊට පස්සේ තමයි ඉස්පිරිතාලේ පටන් ගන්න ණය දුන්නේ ආණ්ඩුවේ මිලියන 600කට ණය දුන්නා. ඉස්පිරිතාලේ පටන් ගත්තට ගොරව එමුතුමා ඔබතුමා ලිස්ට් එකක් කිව්වා. ඔව්. ඒ ලිස්ට් එකේ ඊට පස්සේ ලිස්ට් කරගත්තා. ඔබතුමා කියනවා එමුතුමාට ඇගේ හයිය පාවිච්චි කරන්න එපා කියලා. ඊට පස්සේ අපේ කතාවේ පස්සේ අපේ විවාදයෙන් පස්සේ මේ විවාදය බලන්න හුඟුදෙනෙක් ඇවිල්ලා හිටියා. නිවිල් ෆඩන්නෝ මහත්තයත් මං හිතන්නේ බොක්ස් එකේ හිටියා. මේ විවාදයෙන් පස්සේ SB දිසානායක එමුතුමා මේ සියලු කඳු නිවැරදි කරුවා. සියලු කරුණු නිවැරදි කරුවා. ඔබ කියන්නේ ඔවුන්ට වෛද්‍ය සභාවේ අනුමැතියක් ලැබුණා ඒ අවස්ථාව වෙනකොට ඒ සියල්ල ලැබුණා කියලාද ඔබ කියන්නේ? අපි එදා ගැටළු වලට පත්ලා තිබ්බ කරුවා. අපි එදා විවාදයේ පෙන්නපු මොකද වෛද්‍ය සභාවට මේ උපාධිය පිරිනැමීමේ අයිතිය දෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවශ්‍ය පීවරණක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියවිලි සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මත වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරුතුමා ප්‍රමිතිය තීරණය කරන්නේ වෛද්‍ය සභාවේ. ඒ ප්‍රමිතිය තීරණලා ඔබ ඒ පිළිබඳව 2012 7 මාසේ 9 වෙනිදා ගරු එමුතුමා ඔබ ප්‍රශ්න කරන්නේ අපි වගේ මේ කාරණේ. ඒක තමයි මම කිව්වේ අපේ කතාවෙන් පස්සේ මේ විවාදයෙන් පස්සේ SB දිසානායක එමුතුමා අපි පෙන්නලා දුන්න කරුණු හොයන්න ඉවරදි කරුවා. දැන් අද අධිකරණයේ පිළියරක් තියෙන ඔබතුමා නඩු තීන්දුව කිව්වද? ඔබතුමා නඩු තීන්දුව කියලා දැන නඩු තීන්දුව ඔබතුමා කියවද? හොඳයි හොඳයි ඔබතුමා කියනකොට මේ සියල්ල මාධ්‍යයට ලැබුණා. ඒ සියල්ල බැලුවා. එහෙනම් ගරු ඇමතුමා මේ නඩු තීන්දුවේ සඳහන් කරලා තියෙනවා පසුගිය රජය අවශ්‍ය පියවර සියල්ලම අරන් තියනවා කියලා. එතන ඉවරයි. ඇමතුමනේ එහෙනම් ඇයි කමිටු නඩු තීන්දුවට අනුව රජය කටයුතු කළ යුතු නම් ඇයි රජය මේ පිළිබඳව කමිටුපත් කරන්නේ? ඇයි මේ පිළිබඳව සොයා බලන්නේ? ඇයි ඒ අනතුරුව මේ පිළිබඳව සාකච්ඡා කරන්න ගරු එමුතු? නෑ නඩු තීන්දුව ඒ ළමයේ සයිටම් ළමයේ ක්‍රියාපදිංචි කරන්න කියලා නෑ. පැහැදිලි. නඩු තීන්දුව පිළිබඳව කාරණේ ඉතාමත්ම පැහැදිලි ගරු එමුතු. මම ඔබෙන් අහන්නේ එහෙම පැහැදිලි කාරණයක් තියෙද්දී රජය ඇයි මේ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ? මම ඔබෙන් අහන්නේ එපමණයි. ඒ නඩුවට අභියාචනයක් ඉදිරිපත් කළා තියෙනවා. අභියාචනයක් ඉදිරිපත් කළා. අභියාචන තීන්දුව එනකන්
අපිට මුල් තීන්දුව ක්‍රියාත්මක කරන්න බෑ. ඒක තමයි ප්‍රධාන හේතුව. ඉතින් අපි උත්සාහ කරන්නේ අපිට මස් රාත්තරල බොන්නේ නෑ. මස් රාත්තරල අවශ්‍ය නෑ. දෙගොල්ලෝ සාකච්ඡා කරලා යම් කිසි මැද මාවතකට එන්න පුළුවන් නම් අපි සූදානම්. නෑ ඔබ ඔබ මම මැද මාවතකට එන්න හැකියාවක් නැත්තේ රජයේ ඇමතිවරු දෙන්නේ. ඔබ සහ රාජ්‍ය සේනරත්න අමාත්‍යරයා පිළිබඳව කතා කරන්නේ මේ ඉන්න ස්ථාවරයන්ද? ඔවුන් ඒ ඉන්න ස්ථාවරයන් වල පිහිටලා කටයුතු කිරීමෙන් මැදට එන්න බැරුව දින්නේ අනිත් අය. එහෙම කිසිම දෙයක් නෑ. මොකද පසුගිය රජියත් පිළිගත්තා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන අවශ්‍යයි කියලා වෛද්‍ය විද්‍යාව වෙනුවෙන්. පසුගිය රජියත් පිළිගත්තා. අපේ රජියත් ඒක පිළිගන්න තියෙනවා. ඉතින් අපිට මේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් අපි ඕන වෙනසකට අපි සූදානම්. දැන් උදාහරණයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා දුන්න විසඳුමේ පැහැදිලිව තියෙනවා සහිත ආයතනය. අහෝසි කෙරුවට ඒ ආයතනයේ තියෙන නෛතික අයිතිවාසිකම් රාජ්‍ය නොවන ලාභ ලබා ගැනීමෙන් තොරව ආරම්භ කරන ආයතනයකට ඒක පවරන්න ඕන කියලා. දැන් මේ ආයතනය නීත්‍යානුකූල නම් අහෝසි කරන්නේ ඇයි? ඒක අහෝසි කරනවා කියන්නේ මෙහෙම දැන් තියෙන සයිටම් එක. ඒ කියන්නේ නෙවිල් ෆරයන්ඩ පවුලට අයිති. ඒක ලාභ ලබන අරමුණ. ඒව අහෝසි කරනවා. නමුත් ඒ ආයතනයේ අනිත් එක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන. දැන් උපාධියක් දුන්න උපාධිය පිරිනැමීමේ අයිතිය දුන්නාම හරිද? ඒක පැවිස් අතරින් අවශ්‍ය කරන්න බෑ. ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක තේරුම් ගන්නට අර උපාධි පිරිනමන වගේම පිරිනමනත් අවුරුදු දෙකහමාර තුනක් යනවා වගේම ඒක අවශ්‍ය කරන්නත් ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනතේ තියෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රියාමාර්ගයට යන්න ඔබතුමා සූදානම් දැන්. ඒ කියන්නේ කෙටි කාල සීමාවක් කියයි. ඉන්නකෝ මට උත්තර දෙන්න. මම අහන්නේ ඒකට යන්න සූදානම්. හරි එතකොට මම පෙන්නන්න හදන්නේ මේක ආණ්ඩුවට ඕන අවශ්‍ය කරන්න ඕන වුණාට අපිට මේක ප්‍රවේශ අතර කරන්න බෑ. සබවිත් එතකොට අපි ඒගොල්ලන්ට අඩගාලා කියන්න ඕන. අපි උපාධි පිරිනැමීමේ මේ අයිතිය දුන්නයින් පස්සේ අපි ඒගොල්ලෝ ඒ ආයතනය හරියට පවත්වාගෙන යන්නේ නැත්නම් අපි ඒගොල්ලන්ට අඩගාලා කියන්න ඕන මේව නිවැරදි කරන්න. මෙන්න මේ අඩුපාඩුකම් ඔයගොල්ලන්ගේ තියෙනවා. ඉතින් ඒ පියවරවල් වලට යන්න ඕන. අනිත් එක මම කියන්නම් දැන් ඇපැල් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙද්දි අපිට ඕමනා වුණත් අපිට ඕබනා වුණත් සයිටම් එක ඔය කියන විදිහට අවශ්‍ය කරන්න බෑ. හැමතෝම අපේ හරි මොකද අපි පොඩක් ඉන්නකෝ නෑ අනේ අධික තීන්දුව කරනවා කිව්ව නිසා අපි සයිටම් එක අවශ්‍ය කරුවොත් අපිට විරුද්ධව නඩුවයි. එතකොට මොකද ආණ්ඩුව කැටියට පසුගිය රජයේ සයිටම් එක පිළිගත්තා. එතකොට දැන් නව ආණ්ඩුව ඒ පිළිගැනීම ක්‍රියාත්මක කිරීමට බැදි හිටනවා. අපි මේක පියවරවල් ගන්න නැතුව නිකන් මේව අවශ්‍ය කරුවොත් අපිට විරුද්ධව නඩුයයි. අපිට අධිකරණයට කියලා උත්තර බලන්න. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිකුත්න මේ දිනේ මේ නිවේදනයේ සඳහන් වෙන කාරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරගේ අත්සනින්නිතුව නිකුත්න මේ කාරණේදී ඒ කියන්නේ උසාවියට පටහැනිම ගිහිල්ලා කියලා ඔබතුමා මේ කියන්නේ. නෑ නෑ මේක තියෙන උසාවියක සඳහන් වෙනවා නේ. මේ කියවන්නේ ඔවා කියවලද? අබතුමනි මේ මේක තියෙන කියන්නේ අහෝසි කිරීම පිළිබඳව කියන කාරණේ. ඔවා මේ කියවලද නේ? මේ මම මේක කාරණේම කියවලා තියෙන ගමන්. ඔවා මේ එකමග මේක තියෙන උසාවියට මේක තියෙන උසාවි තීන්දුවට යටත්ව කියලා මේක තියෙනවානේ. මේක තියෙනවා ඇමතිතුමනි මම ඔබෙන් අහන්න ඔබ කියපු කාරණේ ඔබ කියන්නේ අහෝසි කිරීම කියන කාරණේට අපි ගියොත් එම එතන මේ තීන්දුවට පටහැනිම අපි කටයුතු කිරීමක් සිද්ධ වෙනවා කියලා ඔබතුමා කියන මම ඔබෙන් අහන්නේ එහෙනම් ඔයගොල්ලෝ හිතන විදිහට අහෝසි කිරීමක් නෙමෙයි වෙන්නේ මෙතන වෙන්නේ දැන් තියෙන සයිටම් ආයතනයේ අපි දන්න ලාභ ලබන පොඩ්ඩක් ඉන්නකො සයිටම් කියන ආයතනය පිළිබඳව උසාවියේ තීන්දුවක් දුන්නේ එතකොට ඒ ආයතනයේ නෙමෙයිද මේ අහෝසි කරන්නේ ඒ සයිටම් කියන ආයතනයේ නෙමෙයිද මේ දැන් ඔය අහෝසි වෙන්න අහන්නේ ඕගොල්ලෝ මට උත්තර දෙන්න දෙන්නේ නැත්නම් ඔබ පැහැදිලි කරන්න ඔබ මං අහන්නේ මං ඔබතුමාගේ පැහැදිලි ප්‍රශ්නයක් අහන්නේ දැන් අහෝසි කරනවා කියන්නේ මේකයි ඔව් එමෙතුමනේ අහෝසි කරනවා කියන්නේ සයිටම් එකේ තියෙන බලතල නෛතික අයිතිවාසිකම් අපි පෞද්ගලික රාජ්‍ය නොවන ආයතනයකට පවරනවා ඒතොර අර ෆඩෑන්ඩ් පවුලේ අයිතියයි ඒ සියල්ලම අහෝසි වෙනවා අන්න ඒකයි අදහස් කරන්නේ ඔබ කියන්නේ ආයතනය අහෝසි කිරීම නෙමෙයි පෞද්ගලික අය සතුව තියෙන දේවල් අහෝසි කිරීමක් සිදු කරනවා කියලාද මට වට තේරුම් කරලා දෙන්න බෑ ඔයගේ ප්‍රශ්න මට ඔයගේ ප්‍රශ්න තේරෙන්නේ නැත්තේ ඔක්කොම ඉස්සෙල්ලා මෙතන අහෝසි කරනවා කියන්නේ මෙන්න මේකයි අහෝසි කරනවා කියන්නේ මම කයිමුතුනේ අපි මෙහෙම පැහැදිලි පොඩ්ඩක් ආගේ පොඩ්ඩක් උසාවියේ තීන්දුව දුන්නේ සයිටම් කියන ආයතනයටනේ සයිටම් කියන ආයතනය එතකොට මේ සයිටම් කියන ආයතනය අහෝසි කිරීමක් නෙමෙයිද සිද්ධ වෙන්නේ මම ඔබෙන් අහන්නේ එපමණයි ඔබ පැහැදිලි කරන්න වෙන්නේ මේකයි මන් දන්නේ ඕගොල්ලෝ මොනවා හිතේ තියාගෙන ඉන්නවද වෙන්නේ මේකයි සයිටම් ආයතනයට පසුගිය රජයෙන් උපාධි පිරිනමන්න අයිතියක් දීලා තියෙනවා ඒක උසාවියෙන් පිළියරන් තියෙනවා ඇපැල් අධිකරණයේ තීන්දුවේ ඒක පිළියරන් තියෙනවා අපි අදහස් කරන්නේ දැන් මේක නෙවිල් ෆඩෑන් චෝදනාවේ මේක නෙවිල් ෆඩෑන්ට අයිති
එයාගේ පවුලට අයිති. මේක ලාභ ලැබတဲ့ ආයතනයක් ළමයින්ගෙන් අත්තර මෙච්චර අය කරනවා කියලා එව්වනේ. ඒව ඔක්කොම අපි අහෝසි කරනවා. අහෝසි කළා අපි මේ අපි මේ ආයතනේ පවරනවා රාජ්‍ය 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 නොවන ලාභ නොලබන ආයතනයක් හැටියට පවත්වාගෙන යන්න අපි ආයතනයක් දැන් හොයමින් ඉන්නවා. එමුතුමනි හොයමින් ඉන්නේ බිහි වෙන්නේ නව ආයතනයක් නේද? බිහි වෙන්නේ නව ආයතනයක්. මේ ආයතනේ ඒ ආය එමුතුමනි ඔබතුමා දක්ෂ නීතිඥවරයෙක්. නෑ ඒ ඔබතුමා ඉතා දක්ෂ නීතිඥවරයෙක්. ඒ ආයතනේ මම අහන්නේ මේ ප්‍රශ්නේ. උසාවිය තීන්දුව දුන්නේ සයිටම් කියන ආයතනයටද? පැහැදිලිව. එතකොට මේ අහෝසි කරන්නේ සයිටම් කියන ආයතනයද? උසාවියේ තීන්දුව දුන්නේ සයිටම් කියන ආයතනයට. නමුත් ඒ ආයතනයට යම් යම් බලතල තියෙනවා. මම කෙටි ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. ඔයා ඔයාගේ මේ ඔය ඔයා මේ සයිට් නෑ. ඔබතුමා පැහැදිලි කරන්න. සයිට් එමුතුමා ඔයා මේ අහෝසි කරනවද නැද්ද? අපි එතෙන්ට. ඔයා මේ හෙඩ්ලයින් මේ කියවලා ප්‍රශ්න අහන කෙනෙක්. මේක ගැඹුරින් අධ්‍යයනය කරන්න නෑ. මගේ හෙඩ්ලයින් කියවිල්ලට එමුතුමා සම්පූර්ණ වார்த்தාවක් දෙන්නකෝ මට. මම ඔබෙන් අහන්නේ උසාවියේ තීන්දුව දුන්නේ සයිටම් කියන ආයතනයට. ඔව්. එතකොට මේ මෙහි සඳහන් වන්නේ සයිටම් ආයතනය අහෝසි කිරීම කියලා පැහැදිලිව සඳහන් වෙනවා. ඔව්. මම අහන්නේ ඒ සයිටම් ආයතනය හරි ඉතුරු වගද්දී කියවන්නකෝ. දැනට සිටින කොටස් කරවන ආයතන ආයතන සහ ලාභ බලපෘත නොමැතිව සයිටම් බයිති පිටි සියලු මෙහෙම කරද්දී කලමනාකරන ලබන කැමැත්ත දක්වන නව ආයතනය නීතිතුළු පිළිගන්න නව ආයතනය. නව ආයතනයකට. එය සයිටම්මද? නෑ විඩා ආයතනයක්. එක විඩා ආයතනයක්. ඉතින් එතකොට ඔබතුමා කියපු කාරණේ ප්‍රශ්නේ. එක විඩා ආයතනයක්. විඩා ආයතන ප්‍රශ්නයක් වෙනවනේ. සයිටම් කියන ආයතනය පිළිගන්නේ ඉන්නේ උසාවිය තීන්දුවක් දෙන්න කරන්නේ. සයිටම් ආයතනයේ යම් අයිතිවාසිකමක් තියෙනවා. ඒ අයිතිවාසිකම නීති හැටියට පවරන්න පුළුවන්. නීති හැටියට විඩා ආයතනය පවරන්න පුළුවන්. උරුමක සයිටම් ආයතනයේ උරුමකාරයෙක් ඉන්නවා. කවුරු හරි. මේක සාකච්ඡා කරගෙන යනකොට සයිටම් ආයතනයේ එකඟ වෙයි. අපි මේගොල්ලන්ට ඒ කියන්නේ එමුතුමා මේ ක්‍රියාකලාපෙම ඒ ආකාරයෙන් නව සමාගමකට පැවරීමයි සිද්ධ වෙන්නේ. හැබැයි අරමුණ වෙනස්. ලාභ නොලබන ආයතනයක් වෙන්න උන ඒ වගේම මේ අවශ්‍ය ප්‍රවිති අර මිනිමම් ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව දැන් මේ ડોකියුමන්ට් එක හදාගෙන යනවා. ඒ මිනිමම් ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ වචන ටික තවරලා ඉවර වෙලා තියෙන එකම අරගෙන යෑමක් නෙවෙයිද? එතකොට මේක වෙන්නේ නෑ. ඒක එහෙමද ඕනම ආයතනයකට උරුමකාරයෙක් ඉන්න පුළුවන්. දැන් ආයතනයක් කරගෙන යන්න බැරි නම් හුඟක් අවස්ථාවල ඒ ආයතනය කරගෙන යන්න පුළුවන් කියලා උඩ පවරනවා. දැන් සභාගමක් උනත් එහෙමයි. ඒ ආයත සභාගමක් හැටියට කරගෙන යන්න බැරි නම් තමන්ගේ අයිතිවාසිකම අලුත් ආයතනයක් පවරනවා. දැන් මෙතන වෙන්නේ ඒකයි. හොඳයි අපි විරාමයකට යමු. විරාමෙන් පසුව තවදුරටත් සාකච්ඡා කරමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණු දේශපාලන සංවාදය සමග ඔබ යලිත් එක්තු වෙන්නේ අප අද ආරාධනා කළේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාට. ගරු එමුතුමනි අපි සයිටම් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. මේ පිළිබඳව රටේ ප්‍රශ්නයක් තියෙන නිසා මං ඉතින් ඉවරයි කියලා. විශේෂයෙන්ම රටේ ප්‍රශ්නයක් තියෙනවා අද දවසේදී දෙමාපියන් දැන් පුතුමා කිව්වා නිවේදනයේ ශේෂාධිකරණයේ මේ ගැන සඳහනක් නැහැ කියලා සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටලු. ඔව්. ඒ සම්බන්ධයෙන් මට ශේෂාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කරගන්න. පස්වෙනි කාරණේ විශේෂයෙන්ම එතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සිසුන්ගේ කාරණේ කියන කාරණේ. මොකද ඒ සිසුන් තමයි ඒ සම්පූර්ණ නීති සයිටම් ආයතනයේ උපාධිය අවසන් කරන තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටලු ඒ සම්බන්ධයෙන් වන ශේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කරගනිමින් කියලා පැහැදිලිව සඳහන් කරනවා. එතන ආයතනයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි කරන්නේ තිබුණේ තියෙන්නේ. ළමයි ඉගෙන ගන්නේ ආයතනෙනේ. හොඳයි. හැබැයි ඒ ළමයි ආයතනයෙන් තොරව ළමයින්ට කියලා වෙන ප්‍රශ්නයක් නැහැ. ආයතනයේ ගැටලුවක් එක්කම මේ ළමයි උසාවියට යන්නේත් ගරවෙමුත්තුම එහෙමනේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එතනනේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කරුවම තමයි ජනාධිපතිතුමාගේ නිවේදනයේ ශේෂාධිකරණයේ තීන්දුවට යටත්. ඒකට යටත් ජනාධිපතිතුමාගේ නිවේදනය ශේෂාධිකරණයේ තීන්දුවට යටත්. මොකද මේක අභිය ශේෂාධිකරණ ඉදිරි අභියාචනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒකට යටත් තමයි. හැබැයි එතනත් පැහැදිලිව තියෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනයේ මත විසඳීමට කටයුතු කළ යුතුය කියන කාරණේත් පැහැදිලිවම සඳහන් වෙලා තිබෙනවා කරුව එමතුතුමනි. ඒ පිළිබඳවත් ඔබතුමා සැලකිලිමත් වන්න. අපි තවත් කාරණයකට යමු. බරපතල කාරණයක් මතුවන ප්‍රවෘත්ති සාකච්ඡාවක යම් සඳහනක් සිද්ධ වුණා. අපි ඒ සඳහනට ගිහිල්ලා ඉන් අනතුරු සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන්. සංකුණ
ඇයිටම් මාචනය නියාමනය කරන්න රජු සස් අධ්‍යාපන අමාත්‍යංශය ඒවාගේම සෞඛ්‍ය අමාත්‍යංශය දෙමනි. මේ නියාමනය කිරීමේ අති දුර්වල මේ වැරදි ආකාරය නියාමනය කරපු නිසා තමයි මේ ප්‍රශ්න උඩුදුවල තියෙන්නේ. මයගාව තියෙනවා මේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරපු දහජුරා නීති විරෝධී ක්‍රියාව. රජයේ ස්ථාවරය කියලා මොහන්ලාල් ගේරු රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයන් නිකුත් කළා. සයිට මාචනය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම ඒවාගේම විශේෂයෙන්ම කිව්වා ප්‍රමිතිකරණය පිළිබඳ සහ අවම ප්‍රමිතිය ඒවාගේම අනුකූලතා සහතික. අපේ ග්‍රේරෝ ඇමතුමා මේක එළියට දෙනකම් මම මේක දුන්නේ නැහැ. ඇමතුතුමා කිව්වන් පස්සේ මට නොකිය ඉන්න බෑනේ පාර්ලිමේන්තුවේ මේක හැන්සඩ් වෙලා තියෙනවනේ. එතකොට නඩුවකුත් තියෙනවා. එතකොට උසාවියට ගිහිල්ලා මේ හැන්සඩ් එක දුන්නාම මොකද වෙන්නේ? සාක්කියක් දීලා තියෙනවනේ. එතකොට දැන් අවුරුදු 9ක් ගිහිල්ලාද මේව මතක් වෙන්නේ? මේ රටේ ජනතාවට මම මේක කියන්න ඕන. මේක තමයි ඇත්ත. මේක තියෙනවා විශ්වවිද්‍යාල පනතේ 137 වගන්ති යටතේ දක්වා ඇති 31 පාඨයේ නියමයන් ප්‍රකාරව උපාධි ප්‍රදාන ආයතන සඳහා අනුකූලතා සාධිතගේ විශේෂිත වෘත්තීය ආයතනයන් මගින් ලබා දිය යුතුය. මේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අසංගල තියෙන්නේ. ඒතකොට තියෙනවා අප අමාත්‍යංශය විසින් එවැනි ආයතනයන් නම් කොටොන මෙත. මේක සහගාන අපරාධයක් නෙමෙයි අපේ දරුවන්ට කරපු උසස් අධ්‍යාපන අමාත්‍යංශය. ඇමතිවරයා බයිල ගහන ඇවිල්ලා සයිටම් නෑ උසාවි කියලා. මම විවෘතව කියන ඇමතුමාට මේකට උත්තරයක් දෙන්න. කිරැල ඇමතුමා මා සතුව තියෙනවා ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරීන් කරපු මාගාව සාක්ෂිත් එක්ක තියෙනවා. යන්න ඒගොල්ලන්ට හිරකූඩු නෑ. තව ගොඩක් දේවල් තියෙනවා මම ඒවා ඉස්සරහට පෙන්නන්නම්. ඇමතුමනි අනුකූලතා සහතිකය. ඔබතුමාට පිළිතුරු දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මම ඕගොල්ලන්ට කිව්වේ. ඕගොල්ලෝ නඩු තීන්දුව කියෙව්වා නම් මේ ප්‍රශ්න ඔක්කොම එතන මතුවුණා. ඒකනේ ඕගොල්ලෝ මූලික වැරද්ද කරලා තියෙන්නේ. මේ සයිට් එක නඩු තීන්දුව ඕගොල්ලෝ කියවල නැහැ. මේ එක එක්කෙනා කියපු දේවල් මෙතන දාලා. මේ සිල්ලර දේවල්. හරි. ඔබතුමා නඩු තීන්දුව පැහැදිලි කරන්න. දැන් මම කියන්නම් නඩු තීන්දුවේ අනුකූලතා සහතික ගැන එතන ඇත්ත වශයෙන් කිසිම මතයක් ආවේ නැහැ කාගෙන්වත්. ඇමතුමනි මතයක් නොවෙන්නේ මතයක් පෙන්වුම් නොකරන තැනකදී. එතකොට අනුකූලතා සහතිකයේ පිළිබඳව ප්‍රශ්නය මතු කරේ මතු කරන්නේ ගරු ඇමතුමනි නීතිඥවරු නීති ඒ සඳහා මැදිහත් වෙන්න කාටද අවස්ථාව නීතිඥවරු ඔය නඩුවේදී මැදිහත් කරවන ශින් නීතිඥවරු නීතිඥවරු 14 දෙනෙක් පෙරේ හිටියා නීතිපති පෙරේ හිටියා නීතිඥවරු 14 දෙනෙක් පෙරේ හිටියා මේ නඩුවේ දෙපැත්තට. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම ඒකනේ මම කියන්නේ ඕගොල්ලෝ නඩු තීන්දුව කියවුවා නේද? ඕගොල්ලෝ මේ එක එකනා කියන දේවල් මෙතන දානවා. හරි. ඔබතුමා අපි මෙතෙන්ට යමුකෝ දැන්. නඩු තීන්දුව කියවලා තියෙනවා. ඔබතුමා පැහැදිලිව නඩු තීන්දුව ඔබතුමා සඳහන් කරන කාරණේ අනුකූලතා සහතිකය කියන මේ කාරණේ මතුනේ නැහැ කියලා ඔබ කියන්නේ. මේ ඔක්කොම හොඳ මතුනේ නැහැ කියලා ඔබ කියන්නේ. අපි මෙතෙන්ට යමුකෝ. මේ ඔක්කොම මේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මේ තියෙන නීති නෑ මට කතා කරන්න දෙන්නේ නැත්නම් මම යනවා. ගරු ඔබතුමා නීති අනුකූල කාරණේ අනුකූලතා සහතිකයේ තිබිය යුතුද නැද්ද? මම වගෙන් අහන්නේ මේ අනුකූල සහතිකයේ වැදගත්කම ඇපැල් අධිකරණයේ නඩුවේ සාකච්ඡා වුණා. සාකච්ඡා වෙලා තමයි තීන්දුව දුන්නේ ළමයට පක්ෂව. ඔව් නඩු තීන්දුව කියලා නෑ. මම ඔයගොල්ලෝ මට සාකච්ඡාවකට එන්න කියනවා. ඕගොල්ලෝ මේ හෙඩ්ලයින් පත්තර හෙඩ්ලයින් ටික බලාගෙන මේ එක එකට ටීවී එකට කියපුවා බලාගෙන මගේ ප්‍රශ්න කරන ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කියවට තිබේ නඩු තීන්දුව. ඒ සියල්ල විවෘතව කතා බහ කරන්න තමයි ඒ සියල්ල විවෘතව කතා බහ කරන්න ඔබතුමාට එන්න කිව්වා. නෑ ඔබතුමා අපි නෑ අපි මෙතෙන්ද ඔබතුමා කිව්වා අනුකූලතා සහතිකයේ පිළිබඳ කාරණේ මතුනේත් නෑ කියලා. නෑ නෑ මම ඔබෙන් අහන්නේ අනුකූලතා සහතිකයේ අත්‍යවශ්‍යද නැද්ද? මතුණා. නමුත් ඇපැල් අධිකරණයේ අනුව එය අත්‍යවශ්‍ය කරුණක් නොවේ කියලා තීන්දුව කෙරුවා. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාවල තියෙන ආකාරයට ඒ වගන්ති වල අනු අනුකූලතා සහතිකයක් අත්‍යවශ්‍ය නැහැ. නැහැ කියලා තීන්දුව උනා. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ ගරු ඇමතුතුමනි දැන් උසාවියේ ඒ සියල්ල ඕගොල්ලෝ මේව අහන්න ඕන අධිකරණය මගේ නෙවෙයි. මම ඔබෙන් අහන්නේ ගරු ඇමතුතුමනි රජයක් හැටියට ඕගොල්ලෝ නඩු තීන්දුව. නෑ ගරු ඇමතුතුමනි ඕගොල්ලෝ සයිටම් එක ගැන මගේ ප්‍රශ්න කරනවා. සයිටම් එක ගැන තියෙන ප්‍රධාන නඩු තීන්දුව ඔතුන් දෙනාගේ එකෙක්වත් කියවල නැද්ද? නෑ ඇමතුතුමනි දැන් මේ මෙතන ඔබ කියන්නේ ඔබ කියන්නේ මට කියව නැහැ කියලා ඔබ උපකල්පනයක ඉන්නවා. හරි අපි එහෙම කතා කරමුකෝ. මට ඔය ඔක්කොම එක එක්කෙනා එක එක්කෙනා ටීවී වලට කියන ඒවා පදනම් කරගෙන මම උත්තර දෙන්න සූදානම් නැහැ. මම ඔබෙන් අහන්නේ ඇමතුතුමනි නීතිඥ මහත්තයෙක් හැටියට ඔතුන් දෙනාගේ එකෙක්වත් සයිටම් එකට පක්ෂව දුන්න නඩු තීන්දුව කියවා. හරි ඇමතුතුමනි රටක ප්‍රශ්නය පිළිබඳව මම ඔබෙන් අහන්නේ රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට ඔබතුමා ඒක ඔය තරම්ම සරලව නම් ගන්න ගරු ඇමතුතුමනි එතන සරලව ගන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ අපි සරලව ගන්නේ නැහැ. ඕගොල්ලෝ සරලව ගන්නේ නැහැ. ඇමතුතුමනි ඕගොල්ලෝ හිතාමතා නඩු තීන්දුව ගැන කතා කරන්නවත් කැමති නැහැ. අපි සරලව ගන්නේ නැහැ. විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා රටේ නායකයත් ඒ සරලව අරගෙන නැහැ කියලා ගරු ඇමතුතුමනි. ඒ නිසා තමයි මෙවැනි ප්‍රකාශ නිකුත් වෙන්නේ මෙවැනි කාරණා පිළිබඳව ඔස්සෝ ඇවිල්ලා ඉන්නේ.
ඔබ කියනවා නම් ගෞරවතුමනි ඒ පිළිවෙල ඉවර කරන්නකෝ මම කතා කරන්නම් නෑ අමතුමනි මම ඔබෙන් ප්‍රශ්න කරන්නේ නෑ 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 ඔබෙන් කතා කරන්නේ ඔබ පෙළලා මගෙන් ප්‍රශ්න කරන ප්‍රශ්නේ පිළිතුරු ලබන්නේ ඔයා කතා කරලා ඉවරුනම කියන්නේ මම ඒකට උත්තර දෙන්න හරි නෑ මම ඔබෙන් අහන්නේ එහෙනම් ওই නඩු තීන්දුවට අනුව ගරු අමතුතුමනි ඒකට අපෑල දැන් ඉදිරිපත් වෙලා තියෙනවා ඒ සියල්ල තීන්දුව తీරන එනකන් කටවහගෙන ඉන්න ඕනේ කියලාද ඔබ කියන්නේ කටවහගෙන ඉන්නේ නෙවෙයි ඕගොල්ලෝ ඕගොල්ලෝ මට මේ වගේ සංවාදයකට එන්න කිව්වනම් දැන් ඔය එක එකනා ටීවී එකට කියව ප්‍රකාශ වගේම ඔයගොල්ලෝ නඩු තීන්දුවක් කියවන්න ඕන. ඇයි 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 අපැල් අධිකරණය මේ සයිටම් ශිෂ්‍යයාට පක්ෂව තීන්දුව දුන්නේ කියලා ඔයගොල්ලෝ ඒක යන මෙතන වෙලා තියෙන්නේ කෙනෙක්ව ඒ පිළිබඳ වැඩි මතුවෙච්ච කාරණා අපි ඔබෙන් අහන්නේ. එහිදී සඳහන් වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවශ්‍ය කරන කරුණු කාරණා ඉදිරිපත් කරේ නැහැ. ඔවුන් මේ තීන්දුව පක්ෂග්‍රාහී විදිහට එන ආකාරයට කටයුතු කරා කියන චෝදනාව ඔබට එනවා. ඒ චෝදනාව පිළිබඳව ඔය ප්‍රශ්න කරන්නේ. ඔයා කියන්නේ අපැල්ල දිකන්නේ පක්ෂග්‍රාහී වුණා කියන්නේ. නෑ 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 නෑ. මං කියන්නේ ආයි කටහැරලා කියන්නේ අපැල්ල දිකන්නේ ගරු ගරු කටහැරලා කියන්නේ. නෑ නෑ නෑ. කටහැරලා කියන්නේ අපැල්ල දිකන්නේ පක්ෂග්‍රාහී වුණා කියලා. කටහැරලා කියන්නේ. ඔබතුමන්ලා ඉදිරිපත් කරපු කාරණා මත තීන්දුව తీරන ලබා දුන්නා කියන කාරණේ තමයි. කටහැරලා කියන්නේ ගරු 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 අමතුමා. පක්ෂග්‍රාහී වුණා කියලා. ගරු අමතුමා. ගරු ගරු අමතුමනේ ගරු අමතුමනේ. ඔබ ඔබ ඔබතුමා ප්‍රධාන ඔබතුමා ඔයගොල්ලෝ සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා නැහැ. අමතුතුමා ඔයගොල්ලෝ මේ ටීවී එකේ කරපු කතාවක් නැහැ. ඔබතුමා සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා නැහැ. ඔබතුමා කියනවා අපි අධ්‍යයනය කරලා නැහැ කියලා. ඔබ 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 ප්‍රස්තුත කාරණේ වහගෙන කතා කරන්න උත්සාහ කරනවා කියලා මම ඔබතුමාට කියනවා. නැහැ මම අවංකම කියනවා. ගරු අමතුතුමනේ හරි හොඳ පැහැදිලි කරන්නකෝ. මම අවංකම කියනවා දැන් මේ මේ ප්‍රශ්නේ ගැන කතා කරන හැම එක්කෙනාම ඔයගොල්ලෝ විතරක් නෙමෙයි හැම එක්කෙනාම මේ සයිටම් එකේ අපැල් අධිකරණයේ සයිටම් එකට පක්ෂව දුන්න නඩු තීන්දුව ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඇයි අපැල් අධිකරණයේ නඩුකාරවරු 3 දෙනෙක් තීන්දුවක් දුන්නේ? GMO එකට ඇතුළු වෙන ඊට දුන්නේ නැහැ. ඒගොල්ලෝ කිව්වා GMO එකට මේ නඩුවට ඇතුළත් වෙන්න බලයක් නැහැ කියලා කිව්වා. හරි. ඕගොල්ලෝ වගේ දන්නවද? කරු අධිකරණයේ තීන්දුව හරි. එතකොට හැදිලිවම. එතකොට ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ අපිව සාකච්ඡා වලට ගැදවෙනවා. ඕගොල්ලෝ අපැල් අධිකරණයේ දුන්න නඩු තීන්දුව ඕගොල්ලෝ අධ්‍යයනය කළාද කියවලත් නැහැ ගරු මේක තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ තමයි අපි ඔබෙන් අහන්නේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුණා නේද අනුකූලතා සාතිකය අනුකූලතා සාතිකය ගැන සාකච්ඡා වුණා අනුකූලතා සාතිකය අවශ්‍යයි කියලා අපැල් අධිකරණය කියන්නේ හොඳයි ඔබතුමා කියන්නේ අපි මම උත්තරේ දුන්නනේ ආයෙත් ඒ කියන්නේ කියන්නේ උත්තරේ දුන්නේ නැහැ ගරු අමතුතුමා ඔබතුමා කියන්නේ අපිට ප්‍රශ්න කිරීමට තියෙන අයිතිය ඔබතුමා නතර කර යුතුයි කියන වගේ ප්‍රකාශන නැහැ ඕන එක අපි නඩු තියෙන ඕන එක දෙපැත්තක් තියෙනවනේ ඔබතුමා උපකල්පනය ඕන එක දෙපැත්තක් තියෙනවා ඔබතුමා ගරු අමතුතුමනේ අපි මෙහෙම ගමුකෝ ඒ කියන්නේ දැන් මේ කාරණාවක් මතුවෙනවා අධිකරණයේ තීන්දුවට ගරු කිරීම ඒක පිළිබඳව කිසිම තර්කයක් නැහැ නේ ඒ පිළිබඳව කිසිම නැහැ දැන් මෙතුවා කිව්වනේ පක්ෂග්‍රාහීව කියන්නේ නෑ 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 ඔබ ඔබ ඒ ඔබතුමා පැහැදිලිව කිව්වා දැන් නෑ ඔබතුමා පැහැදිලිව මම මොකටද ඔබතුමා කියන මොකටද ඔබතුමා වැරදි වචනයක් අරගෙන ඒත මා හරහා කියව ගන්න උත්සාහ කරනවා දැන් ඔබතුමා එහෙමනම් ඔබතුමා ඒකත් ඒකටත් වංගුවක් ගහලා ඔබතුමා ඒ තැනටත් එන්න හදනවා එතනින් එහා තියෙන ප්‍රශ්න ගන්න සාකච්ඡා කරනවා අපේ කිසිම ගැටලුවක් නැහැ දැන් ඔබතුමා එතනනුත් වංගුවක් ගහලා ඇවිල්ලා එතනින් නැවත කියන්න කියලා කියනවා නොකියපු කාරණාවක් මතු කරන්න උත්සාහ දරනවා රටේ ප්‍රශ්නයක් තියෙනවා හරි වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වල නිරත නොවන ප්‍රශ්නයක් තියෙනවා ඒ පැත්තෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රකාශයන් වල මේ තීන්දුවත් එක්ක යම් තැනකට උණුත් ඇවිත් ඉන්නවා දැන් මෙතනින් එහාට ගමන් කිරීම ඕනේ ඒ තැන කොතැනද කියලා අපි ස්ථාවරය ඇහුවම ඔබතුමා කියන්නේ අධිකරණ තීන්දුව කියන කාරණාව මේක අපි මේක විසඳන තැනට යා යුතුද දෙන්නකෝ දෙන්න උත්තරේ මේකට උත්තරේ තමයි අධිකරණ තීන්දුවක් තියෙනවා සයිටම් එකට පක්ෂව එමෙසා සයිටම් එකට අපිට ඔය කේන විදිහට පැය 24 කින් අවුති කරන්න බෑ. නමුත් සයිටම් එකේ නීති අනුකූල අයිතිය බලතල වෙන ආයතනයකට පවරන්න පුළුවන්. ඒක තමයි අපි අදහස් කරගෙන ඉන්නේ. හැබැයි අපි මැදට ඉඳ සූදානම්. අපිට මස්රාතල ඕනේ නැහැ. අපි මැදට ඉඳ සූදානම්. දැන් ජනාධිපතිතුමාගේ නිවේදනයේ GMO එක පිළිඅරන් තියෙනවා. විශ්වවිද්‍යාල උපකුලපතිතුමා පිළිඅරන් තියෙනවා. පීඨාධිපතිවරුත් සෑහීමකට පත් වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා අද උදේ කොමිටියක් පත් කෙරුවා. ජනාධිපතිතුමාගේ නිවේදනයේ සඳහන් කරුණු ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා හරිසද්ද සිල්ලාමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක්. අපි ඒකට සම්පූර්ණව සහාය දෙනවා. අපි මැදට සූදානම්. මම පැහැදිලිව කියලා තියෙනවා අපිට බස් රථ ලෝන් නැහැ. බස් රථ ලීලන්නේ අනිත් පැත්තේ අය. අපි මැදට සූදානම්. දැන් අපි ෆර්නෑන්ඩෝ පෞලි අයිති හවුස් කෙරුවා. මේක ලාභ නොලබන ආයතනයක් හැටියට පරිවර්තනය කරන්න අපි එකතු වුණා. ආවම ප්‍රබතිය මිනිමම් ස්ටෑන්ඩඩ්ස් කාගේද වගකීම මිනිමම් ස්ටෑන්ඩඩ්ස් හදන්න ඕන මෙඩිකල් කවුන්සිල් එක අවුරුදු 10ක් මේක හදන්නේ. ගරු එමුතු. දැන් රාජිතයමතුමා තමයි ඇවිල්ලා මෙඩිකල් දැන් ආවම ප්‍රබතිය හැදුවේ. දැන් GMO එක කතා කරනවා මිනිමම් ස්ටෑන්ඩඩ්ස් ආවම ප්‍රබතිය කරන. නමුත් අවුරුදු 10ක්නේ 20ක් මිනිමම් ස්ටෑන්ඩඩ් මෙඩිකල් කවුන්සිල් එක හදන්නේ. දැන් ඉස්සෙල්ලාම ආවම ප්‍රබතිය හැදුවේ රාජිතයමතුමා. දැන් ඒක හදලා ගැසට් කරන්න ඕනෙම නැතිනේ.
කියන්නේ අවම ප්‍රමිතිය නැතුවද මේ දක්වා ඒ කාර්යයත් සිද්ධ වුනේ? අවම ප්‍රමිතිය කියලා ලියකියලම මෙඩිකල් කවුන්සිල් එකේ තිබ්බේ නැහැ මෙච්චරකල්. ඒ ලියවිල්ල නැතුව තමයි මේ GM ඔය කතා කරන්නේ. මිනිමම් ස්ටෑන්ඩඩ් කිව්වට එහෙම ලියකියලක් හදලා නැහැ මෙඩිකල් කවුන්සිල් එක. දැන් රාජිතබේ තුමත් මේ ඇවිල්ලා පළවෙනි වතාවට සාකච්ඡා කරලා දැන් ඒක හදලා අවසන් වෙලා ගැසට් කරන්න ඕනේ මෙන්න තියෙන්නේ. දැන් මේගොල්ලෝ මේ මිනිමම් ස්ටෑන්ඩඩ්ස් අවම ප්‍රමිතිය කියලා කතා කරුවේ එහෙම ලියකියලක් නැතුව. ඔකල දැනගන්න ඕනේ 2011 දී SB දිසානායක අමාත්‍යවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්න කාලය තුල ගැසට් නිවේදනය නිකුත් කරන ඔබතුමා ඒ පිළිබඳව දැනුවත්ද? මොකද එතුමා ඒ ගැසට් නිවේදනය කියන්නේ මේකේ තියෙන අවම සුදුසුකම් සපුරලා මාස 18ක් ඇතුළත සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි නැවත ඒ අවශ්‍ය කරන පහසුකම් දෙන්නේ කියලා. ඒ වුණ නොතිබුණා නම් අවම ප්‍රමිතිය ගැන ලියකියලක් තාම නැහැ. දැන් අපි ගැස හදලා ගැසට් කරන්න ඕනේ මෙන්න තියෙන්නේ. ගරු ඇමතුමනි, ඒ ආණ්ඩු මේ ප්‍රශ්නේ හෙට මෙහෙට දාලා මේක අච්චාරුවක් කරා කියලා පිළිගන්නේ නැද්ද? අච්චාරුවක් වෙන්නේ බෑනේ. ගිය ආණ්ඩුව පිළිගත්ත මේක. ගිය ආණ්ඩුව මේක පටන් ගන්න කාලේ කවුද විරුද්ධුනේ? ඕගොල්ලෝ විරුද්ධුනාද? කවුද විරුද්ධුනේ? ළමයි විරුද්ධුනාද? දෙමව්පිය විරුද්ධුනාද? විශ්වවිද්‍යාල කථිකාචාර්ය විරුද්ධුනාද? මේක පටන් ගන්න හොඳට ගියා. මේ ආණ්ඩු පෙරලියෙන් පස්සේ දේශපාලන හස්තයක් මේක අතට ගත්තා. ආණ්ඩු අසීරුතාවයකට පත් කරන්න තමයි මේ කටයුතු කරන්නේ. වෛද්‍ය උපාධිය පිරිනැමුණද ගරු මේ ඇමතුමා ගිය ආණ්ඩුවේදී? මොකද්ද? වෛද්‍ය උපාධිය අවසාන වශයෙන් පිරිනැමුණද ගිය ආණ්ඩුවේදී? ගියා. සයිටල් ළමයින්ටද? ඔව්. දීලා නැහැ. ඒක තමයි මම කියන්නේ. සයිටල් ළමයින්ට වෛද්‍ය උපාධිය ලබා දෙන්න කටයුතු කරේ කවුද? වෛද්‍ය උපාධිය ලබා දෙන්නේ ඒගොල්ලෝ අවසාන විභාගෙ ඉඳගත්තයි පස්සේ. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලේ අවුරුදු 5ක් හිටියානේ. පස්සේදී අවුරුදු තමයි මේ අවසාන විභාගෙ ඉඳගන්නේ. හොඳයි. ඒ පස්සේදී අවුරුද්ද අපේ ආණ්ඩුව ඒ කාරණෙත් එක්ක නෙමෙයිද ප්‍රශ්නේ එළියට ආවේ? ඒ කාරණෙත් එක්ක. එතකොට ඔබ ප්‍රශ්න කරනවා ඇයි අර එහෙම මේ? එතකොට ඔබත් ඒ කාලේ විපක්ෂයේ හිටියානේ මන්ත්‍රීවරයෙක් හැටියට ගරු ඇමතුමා. ඔබතුමන්ලාට කතා කරන්න තිබුණා. ඇයි ඔබතුමන්ලා කතා කරේ මේ පිළිබඳව? නෑ, අපි විපක්ෂයේ ඉන්නකොට අපි ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා වබගේ ආණ්ඩුව වබට බර ආණ්ඩුවක් ලෙෆ්ට් ඔෆ් සෙන්ටර් ගවර්න්මන්ට් එකක්. ඇත්ත වශයෙන්ම අපි පුදුම වුණා මේ සයිට වගේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මේ කිරීමගෙන අපි පුදුම වුණා. නමුත් අපි ඒකට එකහෙලා විරුද්ධුනේ. අපේ පාර්ලිමේන්තුවේ කතා බැලුවොත් අපි අඩුපාඩුකම් පෙන්නු ඇරෙන්න අපි එකහෙලා විරුද්ධුනේ. අපි එදා සාකච්ඡා කරුවා පාර්ලිමේන්තුවේ ඇතුලේ මේක ගැන මොකද කරන්න කියලා. අපි කිව්වේ අපි අඩුපාඩුකම් පෙන්නලා දෙමු. එදා මගේ කතාවේ දැන් මේ 2012 පොත අපි අඩුපාඩුව පෙන්නවා. අපි SBM එතුමාට කිව්වේ මේ අඩුපාඩුව හදාගන්න අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. මොකද ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අතර වැඩි වෙනසක් නැහැ. ඒ කියන්නේ එකම ප්‍රතිපත්ති තියෙන ආණ්ඩුවක් තමයි මේ ජනතාව නැවත පත් කරගෙන තියෙන ඔබට අනුව. නෑ, සමහර කාරණා සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ, ජාතික ප්‍රතිපත්තියක්. දැන් ගිය ආණ්ඩුව පිළිගත්තා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන පෞද්ගලික වෛද්‍ය ආයතන අවශ්‍යයි කියලා. ගියාණ්ඩුව පිළිගත්තා. ඒක මේ සයිටම් දිගට ආරගෙන යන්න ගියාණ්ඩුව පිළිගත්තා. එක්සත් ජාතික පක්ෂය පෞද්ගලික අධ්‍යාපනයේදී පසුගිය ආණ්ඩුවට වඩා මේ සහයෝගය දෙන ආණ්ඩුවක්. ඉතින් අපිත් ඒ ප්‍රතිපත්ති ආණ්ඩුව අපි බලාගෙන හිටියා. මේ ළමයි අවසාන විභාගෙට ඉඳගත්තා. අපිට විභාග නවත්තන්න බෑනේ. ඒගොල්ලෝ පාස් වුණා. පාස් වුණාන් පස්සේ ඒගොල්ලෝ ලියාපදිංචි එල්ලුවා. ලියාපදිංචි එල්ලුවාම ලියාපදිංචි දුන්නේ නඩුමකට බැසෙද්දී. කබරගොයක් තලගොයක් කරගන්න ප්‍රතිපත්තියක දින්නේ නෑ. ඉතින් ඕගොල්ලෝ ඒ විදිහට හිතන්න පුළුවන්. ඉතින් ඒක ගැන මම කනගාටු වෙනවා. නමුත් මේක එසේ මෙසේ ප්‍රතිපත්තියක් නෙමෙයි. අපි මේ ළමයි ගැන හිතන්න ඕනේ. දැන් ළමයි දැන් මාස කීපයක් මගේ මාස 7ක් 8ක් එළියේ. හා මාස 7ක් දැන් අරේ මාරාන්තික උපාසය. ඔව්. දැන් මම කියන්නම්. දැන් ගිය සතියේ ළමයි කොළඹ වෛද්‍ය පීඩියේ ළමයි 150ක් ඇවිල්ලා තියෙනවා ලෙක්චර්ස් ආරම්භ කරන්න ආවම එතන හිටපු ලෙක්චරර්ස්ලා දෙන්නෙක් ඒ ළමයින්ට කිව්වලු මෙතන ඉන්න එපා, අපි ලෙක්චර් ආරම්භ කරන්නේ නැහැ, කන්නව කරලා පිට වෙන්න කියලා. ඉතින් මේක තමයි තත්ත්වය. ඉතින් ගරු ඇමතිතුමනි, රජයක් ඉන්නේ මේ සියල්ල පාලනය කරන්නනේ ගරු. දැන් අපි දැන් ඔබ දරුවෝ ගැන කතා කරනවා. ඔබ කතා කරන්නේ සයිටම් ආයතනයේ දරුවෝ 1000ද? එහෙම නැත්නම් වෛද්‍ය පිටවල දරුවෝ? රජයේ ප්‍රතිපත්තිය මේකයි. රජයේ ප්‍රතිපත්තිය තමයි අපි විශ්වවිද්‍යාල උපකුලපතිතුමන්ට කියලා තියෙනවා ළමයින්ට පන්ති ආරම්භ කරන්න එන්න පරිමිලයක් අරින්න කියලා, ආයතනයක් කරන්න කියලා. දැන් අපි විභාග අවසාන විභාග
අපි මේ ටයිම් ටේබල් එක හදලා අපි විභාග තියන්න යනවා මේ ඉතාමත් ඉක්මනින්. ළමයි එන්න ඕන. ළමයි යාවේ නැත්තම් ඒගොල්ලන්ට අවුරුද්දක් ප්‍රබාද වෙනවා. ඒගොල්ලගේ ජේෂ්ඨත්වයේ අවුරුද්දකේ කඩු වෙනවා. එතකොට ළමයි එන්න කැමති 95% එන්න කැමති ළමයි. නමුත් ළමයි ලෙක්චර්ස් වලට ආවම එතන කතිකාචාර්යවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි ළමයින්ට කියන්නේ ගෙදර යන්න අපි උගන්වන්නේ නැහැ කියලා. අපි ඒ අයට විරුද්ධව ඉදිරියේදී අපි පියවර ගන්නවා. හොඳයි අපි දෙවෙනි විරාමය ගන්නවා. විරාමයෙන් පසු මොන ගහනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අප සාකච්ඡා කරන්නේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සමග. ඇමතුමනි, තව ටිකක් සයිටම් ගැන කතා කරමු. ඔබතුමා සඳහන් කරන්නේ දැන් මේ සයිටම් ආරම්භ වෙනකොට කවුරුත් විරුද්ධුනේ නැහැ කියලා. GMO එක විරුද්ධ වෙච්ච වෙලාවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා පංච පුද්ගල කමිටුවක් දාලා වාර්තාවක් දුන්නා මේකට ඇතුල් වෙන්නත් එපා, මේකේ ප්‍රමිතියක් නැහැ කියලා. ඔබතුමා ඒ පංච පුද්ගල කමිටු වාර්තාව පිළිගන්න සූදානම් නැද්ද? මේ කියන විදිහට කවුරුත් විරුද්ධුනේ නැහැ. මාරාන්තික උපවාස තිබ්බද? නැහැ. GMO එකේ විරෝධතාවය හැම එතුමා ඒ ස්ට්‍රයික් එක තිබ්බද? නැහැ. ඒ ස්ට්‍රයික් එක නතර කරේ. මේ වගේ විරෝධතාවයක් කිසිසේත් මාවේ නැහැ. ආ, බුගෙන් මේ වගේ ආවේ නැහැ. නමුත් ආවා. ඒ කියන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විරෝධයයි මේ විරෝධයයි අතර ඔබ ගැළපීමක්ද කරන්නේ? ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට නේද වගකීම තියෙන්නේ කරු එමත්තුමා? මොකක් සම්බන්ධෙද? මෙවැනි ආයතනයක් පිළිබඳව තීන්දුව తీරන ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට තියෙන වගකීම. එතකොට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගත්ත තීන්දුව පිළිබඳව කතා කරන්න ඔබ සූදානම් නැද්ද? එතුමන් පංච පුද්ගල කමිටුවක් පිහිටවල එතුමන් පැහැදිලිවම කියනවා මේකේ ප්‍රමිතියක් නැහැ, ඒ නිසා මේකට ඇතුල් වෙන්න එපා කියලා. නෑ, ඒක තමයි මම කිව්වේ. ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන ඔය වාර්තා වලින් පස්සේ එදා අපේ පාර්ලිමේන්තු විවාදයෙන් පස්සෙත් අපි ආණ්ඩුවට කිව්වා මේකේ තියෙන අඩුපාඩුකම් හදාගන්න කියලා. ආණ්ඩුව අඩුපාඩුකම් හොඟක් හදාගත්තා. ඒකයි අධිකරණයට ගියාම ඔය අද කියන අඩුපාඩු ඒ සියල්ලම ආණ්ඩුව නිවැරදි කරලා තියෙනවා කියලා රඩුවේ ගොප්පුණා. අධිකරණයේ දෙපතුමාලා ඒකනේ බබ කියන්නේ. එමත්තුමනි, දැන් ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අභියාචනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට අභියාචනයක් ඉදිරිපත් වෙලා තියෙද්දී අපිට තවදුරටත් ඒ තීන්දුව මතම රැඳෙන්න පුළුවන්ද කරුවද? ඒ තීන්දුව තා බලංගුයි. අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ තීන්දුව වෙනස් වෙනකන් ඒ තීන්දුව තා බලංගුයි. දැන් අභියාචන ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට GM එකත් මෙදිහත් කරුවේ කොෂන් උන්ටත් අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට තවත් පාර්ශව කිහිපයක් එනවා. මේ සියල්ල සාකච්ඡා කරනවා. ඒ සියල්ල සාකච්ඡා කරෙන්නේ නැහැ කලින් තීන්දුවත් එනකොට මුල් නඩුවේදී. එතකොට මේ තීන්දුව පිළිබඳව එන තීන්දුවත් ඔබ පිළිගන්න සූදානම්ද? අනිවාර්ය අපි පිළිගන්නේ වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන තීන්දුව අපි සම්පූර්ණයෙන්ම 100% පිළිගන්නවා. හැමතෝම මුල් නඩුවේදී අපිට පක්ෂ වාරේ විරුද්ධ වාරේ දුන්නොත් අපි පිළිගන්නවා. මුල් නඩුවේදී ඔබතුමාලා කරුණු දැක්වීම සිදු කරා. ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට නැත්නම් රාජ්‍ය සේනාධිපති අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම කළාද? අපි නීතිපතිවරයා හරහා කඩු ඉදිරිපත් කෙරුවා. අපි නීතිපතිවරයා හරහා කඩු ඉදිරිපත්. ඔබතුමා තා විශ්වාසින් කියන්නේ කාරණා පිළිබඳව නේද? අනිවාර්යෙන්ම. ඔබේ වර්තමාන ආණ්ඩුවේ සියලුම පාර්ශව, ඒ කියන්නේ ආණ්ඩුවත් එක්ක ඉන්න කණ්ඩායම සියලුම එකම මතයක ඉන්නවාද? ඔබයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්න මතේ සයිටම් පිළිබඳව ඉන්නවා. අනිවාර්යෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දෙකොල්ල අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකක් තියෙන දුර්මතය? අපි බලමු සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මොකද දරන මතය කියලා. විශේෂ බාරව ඉන්න අය මේකේ වගකීම බාර ගන්න ඕනේ. ඒක අධිකරණයටයි වෙන වෙන පාර්ශවලට බාර දීලා බෑ. අද ක්‍රමානුකූලව මොකද්ද කරන්නේ? රජ නිදහස් වෙන්න හදනවා. විශේෂ බාරව ඉන්න අය. සමහර ළමයි ජීවත් වෙන නිවසක් නැතුව පොත්පත් ටික ගම් වතුරට ගහගෙන ගිහිල්ලා විවිධ දුක් කරදර මැද ඇවිල්ලා ලකුණු 185 අරගෙන තියෙනවා. ඉතින් ඒ ළමයින්ගේ පරමාර්ථය මොකක්ද? අවසාන ඉලක්කය මේ වගේ උපාධියක් කරා යන්න. දැන් මොකද්ද ඒගොල්ලන්ට වෙන්නේ? ඒක උඩයි සයිටම් රෝහල පෞද්ගලික රෝහල. ඒකට මුදල් කවුරු හරි වෙන් කරනවා නම් අද දැන් මේ වුණතරම් වාහනයක් පාවිච්චි කළායි කියලා අවභාවිතය කියලා රිමාන්ඩ් කරනවා ගෙනහිල්ලා. කවදා හරි දවසක ඕක කවුරු හරි පරීක්ෂා කරන්න ගත්තොත් ඒකේ අවභාවිතයද නැද්ද කියන එක එදාට තීන්දුව කරා. ඔය දෙන්නම අපේ අමාත්‍ය මණ්ඩලෙත් ඉන්න සමාජික උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ගන්න නම් අර පහුගිය කාලේ අපි ගත්තොත් එහෙම යුද්ධය පැවතිච්ච කාලේ එතුමා කරපු ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයක් තිබ්බා. ඉතින් එහෙම කරපු ප්‍රකාශත් එක්ක අද මේ කියන ප්‍රකාශය තරම් ලොකු දේවල් නෙමෙයි. ඔය දේ ආණ්ඩුවේ එකමතයක් නැහැ වගේ. එතුමා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හිටියනේ කාලේ. ඒ එතුමා විරුද්ධුන්නේ නැති මේ පට ගන්නකොට.
දැන් ඔබතුමා කියනවානේ මේක රජයේ ප්‍රතිපත්තිය විරුද්ධ වෙන්න බෑ ඒ කාලේ මම ගරු එමුතුමා ඒ තරම්ම සරලද මේ කාර්මික මේ ප්‍රශ්නේ සරලයි මොකද ඒ කාලේ දැන් සුසිල් මගේ එමුතුමා මගේ හොඳ මිත්‍රේ පාත්‍ය කැබිනට් එක කියනවා මම අහන්නේ එතුමා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හිටියා මේක දැක්කේ නැද්ද මේ දూరు දැක්කේ නැද්ද මේ 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 මේක අඩුපාඩු වුණත් ඒ කාලේ කට ඇරියේ නැහැ විවාදෙදී සම්පූර්ණයෙන්ම එස්.බි. දිසානායක මහත්තයට සහයෝගය දීලා කතා කිව්වේ. ඔබතුමා කියන්නේ යහපාලනේ වැරද්දක් තියෙනවා කියලා. නැහැ ඉතින් දැන් නිදහස තියෙනකොට දැන් ඉස්සර කැබිනට් රැස්වීම වලට ගියාම එක්කෙනෙක්නේ කතා කිව්වේ. දැන් එහෙම නැහැ කැබිනට් රැස්වීම වලට ගියාම 10ක් 15ක් කතා කරනවා අදහස් ප්‍රකාශ කරනවා. ඒක තමයි යහපාලනේ ප්‍රතිලාභ. ඔබ කියන්නේ මට මොහොතක් දෙන්න මම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ දිගින් දිගටම අහ මට හරි පිළිතුරක් ලැබුණා කරුම් තුන මට කෙටියෙන් මේ ප්‍රශ්නේ පිළිතුරක් දෙන්න ඔබ දිගින් දිගටම සඳහන් කරේ අපි විසඳුමකට එනවා අපි මැද තැනකට එන ලෑස්ති හැබැයි අහෝසි කරන්නේ නැහැ ඔබතුමා දිගින් දිගටම අහෝසි සයිටම අහෝසි කරන්නේ නැහැ හැබැයි මේ තින් සයිටම අහෝසි කරන්න තීන්දුව තීරණ අරගෙන තියෙනවා එතකොට මේ තීන්දුවත් එක සයිටම එක තමයි මං කියන්නේ ඕගොල්ලන්ගේ අහෝසි කිරීමයි අපි අහෝසි කිරීමයි අතර වෙනසක් තියෙනවා අපි අහෝසි කරනවා කියන්නේ දැන් නෙවිල් ෆර්නැන්ඩෝ ආයතනයේ ලාභ ලබන ආයතනයක් මේක ළමයින්ගේ මුදල් අය කරනවා හා ඒ අපි මේ ආයතනය අපි මේ විදිහට පවත්වාගෙන යන්නේ නැතුව මේ ආයතනයේ තියෙන නෛතික අයිතිවාසිකම් බලතල අපි රාජ්‍ය නොවන නොන් ස්ටේට් ආයතනයකට පවරලා ලාභ නොලබන මිනිමම් ස්ටෑන්ඩඩ්ස් අනුගමනය කරන ආයතනයකට අපි පරිවර්තනය කරනවා හිතටයි මොකද හැමදාම GM එක දිගින් දිගටම කිව්වේ අපි පෞද්ගලික උසස් අධ්‍යාපනයට විරුද්ධ නැහැ කියන එක තමයි කිව්වේ. ඒ කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණයක් නොමැති ආයතනයක්ද කරුව මෙතුමා දැන් මේපත් කරන්න උත්සාහ කරන්නේ? අපි ඒක තමයි බම්ම කියන්නේ. ඒක පෞද්ගලික ආයතනයි. ඒක තමයි ලාභ නොලබන. ලාභ නොලබන පෞද්ගලික ආයතනයි. මම කියන්නේ අපි අරමුණ ඒකයි. නමුත් කවුරු හරි යෝජනා කරුවොත් එහෙම හා පෞද්ගලික ආයතනයි ආණ්ඩුවේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට යන්න. හා උදාහරණයක් වශයෙන් 100% 100%ක් පෞද්ගලික කරන්නේ නැතුව කවුරු හරි යෝජනා කරුවොත් මේක ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් 50-50 නැත්නම් 51-49 කරලා ඒ විදිහට යන්න උනත් අපි සලකා බලන්න සූදානම්. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා දැන් කියවන අතරේ සඳහන් වුණා මේ දරුවන්ගෙන් මුදල් අය කරනවා. ඒ කියන්නේ මුදල් අය කිරීමකින් තොර උගන්නන උත්සාහ කරන ඉස්සරහට. අපි ඒ අය කරන මුදල් හොක අඩු කරනවා. අය කරන මුදල් හොක අඩු කරනවා. එතකොට වියදම් පියව ගන්නට යනකොට ඒවට රජයේ මුදල් ටික එතනට දානවා. මොකද්ද? වියදම් පියවා ගැනීම වෙන නෑ ඒක ප්‍රයිවට් 100% පෞද්ගලික ආයතනයකට දුන්නොත් ඒකවල සම්පූර්ණ වීදම දරා ගන්න ඕන රජයයි පෞද්ගලික ආයතන ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට යනවා නම් ඒකයි අපි හරිසතිල්ල මහත්තයා පත් කළා තියෙන්නේ ඒ කියන්නේ මුදල් තත්වය පැහැදිලි මදිනේ එහෙමතුමනි ඒ කාරණාව මේ ලාභ නොලබන ආයතනයකට යනවා ඒක තාම නෑ රාජ්‍යද පෞද්ගලික දෙක මිශ්‍රද කියලා අපි හිතමු පෞද්ගලිකයි කියලා එතකොට ලාභ නොලබන ආයතනයක ඒක තමයි අද කොමිටිය පත් කෙරුවේ එතකොට ලාභ නොලබන ආයතනයක පාඩු දරා ගැනීමක් කියන කාරණාව පැහැදිලි වෙන්නේ ආයෝක්ක වෙන්නෙත් නෑ ඒක දැන් ඔය නිවේදනය තියෙන මේක 100%ක් පෞද්ගලික ආයතනයකට පවරනවා කියලා නොන් ස්ටේට් හරි හැබැයි සාකච්ඡා යනකොට කවුරු හරි කිව්වොත් 100%ක් නොන් ස්ටේට් පවරන්න බෑ 50-50 ඒ කියන්නේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට උනත් යන්න පුළුවන් නම් හොඳයි කියලා මේ කමිටිය තීරණය කරුවොත් ඒකත් අපි සාකච්ඡා කරන්න සූදානම් ඒක තමයි මම ඇහුවේ එතකොට වියදන්ට් එක අලාභ ටික ඔක්කොම රජයේ පාර්ශවයටද කියලා මම ඇහුවේ ඒක ඒක තමන්ගේ ෂෙයාර් එක අනුව බෙදා ගන්න ඕන තමන්ගේ ආයතනයේ ෂෙයාර් එක අනුව බෙදා ගන්න ඕනේ පෞද්ගලික ආයතනයක් කැමති වේදමෙතුමා ලාභයක් නොලබා කරන්න අපි ඒ අරමුණ කරා යන්න අපි උත්සාහ කරන්න ඕන අපි උත්සාහ කරන්නේ මොකද ආයතන උගක් තියෙනවා දැන් ඕගොල්ලෝ දන්නේ නැති උනාට දැන් ඇමරිකාවේ තියෙන හාවඩ් මේ විශ්වවිද්‍යාලය ඒවට ලාභ නොලබන ආයතන හැබැයි මේ විග්‍රහයන් එක්ක ඒව නොන් ප්‍රොෆිට් අපි ඇමරිකාවේ අධ්‍යාපනයේ උදෙසාම පවත්වාගෙන යන ආයතන හැබැයි අපිට හැමදේම ජාත්‍යන්තරය තමයි සසඳන්න බෑනේ ගරුවෙමුතුමා ලංකාවේ තත්වයන් පිළිබඳව අපි හැමෝම දුන්දනම් අහන ප්‍රශ්නේ කියන්නේ ලාභ නොලබා කටයුතු කරන්න පෞද්ගලික ආයතනයක් මැදිහත් වෙයිද කියන කාරණේ ඔබෙන් මේ පොළවේ තියෙනවද එහෙම ආයතන තියෙනවා තියෙනවා ඔබ කියන්නේ එවැනි ආයතනයක් පැමිණෙන්නේ අපිට හොයාගන්න පුළුවන් වේ අපිට හොයාගන්න පුළුවන් නොවන දෙයකට තීන්දුවක් දීලා නෙමෙයිද මෙතන මේ තියෙන්නේ නෑ නෑ වෙන දෙයකට දැන් කොමිටිය අදට පත් කරලා බලමු ඉස්සරහට යනකොට දැන් ඒක තමයි මම කියන්නේ මේක ඉදිරියට ගෙන යන්න ඔබගේ සහයෝගය දෙන්න මේ කඩාකප්පල් කරන්න නැතුව දැන් ජනාධිපතිතුමා කොමිටියනේ ඔබ ඉන්නේ මේ කඩාකප්පල් කරනවා කියන මතයක ජනාධිපතිතුමා අපි ජනාධිපතිතුමා කොමිටිය පත් කරලා තියෙනවා හරිද සියලු දෙනාම ඒක හොඳ ආරම්භයක් කියලා පිළිගන්න තියෙනවා GM එක පිළිගන්න තියෙනවා එතකොට මේ පීඨාධිපතිවරු පිළිගන්න තියෙනවා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු පිළිගන්න තියෙනවා ඉතින් මේක ඉස්සරහට පීඨාධිපතිවරුද උපකුලපතිවරුද ගරු පීඨාධිපතිවරු මේක පිළිගත්තා පෙරේද ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් තිබ්බා මේක හොඳ ආරම්භයක් කියලා කිව්වා
දැන් අද ජනාධිපතිතුමා කොමිටියක්පත් කරලා තියෙනවා මේක මැද මාවතකට ගේන්න. ඉතින් අපි කියන්නේ මේකට සහයෝගය දෙන්න. ඒ අනුවද ඔබත් මැද මාවතට ආවා. අපි හැමදාම සයිට මහෞස කරන්නේ නැහැ කියන මතේ හිටපු ඔබ මැද මාවතට ආවේ නේද? සයිට අවශ්‍ය කරන්නේ නැතුව සයිට මේකේ තියෙන වගකීම් අලුත් ආයතනයකට පවරලා නැහිතික වගකීම් එකක්. අපි නීති වාතුරකින් අහලා තිනවා ඒක කරන්න පුළුවන් කියලා තිනවා. ඒ අලුත් ආයතනය අපි හරි විදියට අසාගමු. අලුත් ආයතනය හරි විදියට මොකද වෛද්‍යවරු නිතර කියපු දෙයක් තමයි අපි පෞද්ගලික උසස් අධ්‍යාපනයට විරුද්ධ නැහැ. ඉතින් ඒ පසු කාලයේ කියපු දේවල් ඇත්තනම් මේ ආයතනයට විරුද්ධ වෙන්න බෑනේ. ඒගොල්ලෝ හැමදාම කිව්වා අපි පෞද්ගලික උසස් අධ්‍යාපනයට විරුද්ධ නැහැ. අපි සයිටම් එකටයි විරුද්ධ කියලා. ඉතින් සයිටම් එකේ වගකීම් නෛතික බැඳීම් අපි අලුත් ආයතනයකට පවරනවා. පවරෙවෙන් පස්සේ ඒ ආයතනය සීලු දිනාගේම කැමැත්ත පරිදි ඒ අවශ්‍ය ප්‍රවදිත අපි කරගෙන යනවා. ගරුතුමා, ඒ ආයතනයටත් අනුකූලතා සහතිකය ඕනේ නැති වෙයිද? මං කියන්නේ අනුකූලතා සහතිකය ගැන මේ මං අහන්නේ උසාවියේ ප්‍රශ්න කිරීම නෙවෙයි මං ඔබෙන් අහන්නේ. ඔබ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මම මේ ඔබෙන් ප්‍රශ්න අහන්නේ ඒ ආයතනයට අනුකූලතා සහතිකය අවශ්‍ය වෙයිද නැද්ද? අවශ්‍යතාවයක් ගැන මේ පැහැදිලි චිත්‍රයක් නැහැ. ඒ කියන්නේ ඔබතුමාගේ විශ්වාසයට අනුව අනුකූලතා සහතිකයක් අවශ්‍ය නැද්ද? ඒක තමයි මං කිව්වේ. නෑ, මහා මාර්ග අමාත්‍යවරයා විදිහට මම ගොවින් ප්‍රශ්න කෙරුවා. ඉතින් RDA මහා මාර්ග අමාත්‍යවරයා විදිහට පාරක ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන්ගේ අනුකූලතා ඒකගේ අවශ්‍ය නැහැ කිව්වොතින් ඔබතුමා ඒකත් පිළිගන්න සූදානම්ද? ඒ කියන්නේ එවැනි කාරණාවක් නේ උදාහරණයක් විදිහට මම ගත්තේ. ඒ කියන්නේ එතුමා පැහැදිලි කරන්නේ කාරණේ තමයි. අපි මෙතුමා මහා මාර්ග ගැන කතා කරපු වෙන මහා මාර්ග වලටත් එමු. ඔබතුමාගේ ඊළඟ විෂය ඒ පිළිබඳවත් සාකච්ඡා කළ යුතු නිසා ගරු එමුතුමනි. මහා මාර්ග සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා සාකච්ඡා වෙන්න ගත්තා. මේ තුළ විවිධ කාරණා තියෙනවා, සිද්ධ වෙන්නේ නැහැ, මේකා ඩීල් තියෙනවා, එක එක ප්‍රශ්නාව. මොකද්ද වෙලා තියෙන්නේ? මම එකක් කියද්දම් පසුගිය ආණ්ඩු කාලේ මේ අධිවේගී මාර්ග පට ගන්නකොට හිතුවා දුන්නා. ටෙන්ඩර් කැදී මොනවත් නැහැ. හා හිතුවා දුන්නා. නමුත් අපි එහෙම කෙරුවේ නැහැ. අපි ආයෙන් පස්සේ අපි පටන් ගත්ත දැන් ඔය විශේෂයෙන්ම මහනුවර අධිවේගී මාර්ගයේ සෙක්ෂන් 3 එක අපි ටෙන්ඩර්ස් කැඳෙව්වා. ටෙන්ඩර්ස් කැඳවලා අපි ටෙන්ඩර් ක්‍රියාපටිපාටි අනුව තමයි අපි මේ කාරණා ඉෂ්ට කෙරුවේ. ඉස්සෙල්ලම අපි ටෙන්ඩර් කෙරුවා. ටෙන්ඩර් කෙරුවාම ටයිසේ සමාගමයි තව සමාගම් දෙකුයි ඉදිරිපත් වුණා. නමුත් සමාගම් දෙකක් ඒක අත්හැරියා. ටයිසේ සමාගම 159කට බිලියන 159කට ටෙන්ඩර් කළා තිබ්බා. නමුත් ඒගොල්ලෝ බිඩ් බොන්ඩ් එක දුන්නේ නැහැ. අපි එතනට යන්න මොහොතකට කලින් කතා කරමුද ඔබ ගිය ආණ්ඩුවේ කාරණා ගැන කතා කරපු නිසා. 2015 දෙසැම්බර් මාසේ 17 වෙනිදා කැබිනට් පට්ටකාවක් ඉදිරිපත් කරනවා නේද දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීම. ඒ සෙක්ෂන් 2 එක. ඔව්, ඊට පස්සේ 2016 ඔව් සෙක්ෂන් 2 එක ගැන මම අහන්නේ. අර මෙතනට එන්න කලින් ටයිසේ තැනට එන්න කලින් 2000 මම ටයිසේ යනකත සෙක්ෂන් 3 එක. ඔව්, තුන් වෙනි කොටස. මම ඒකයි මම කිව්වේ. මම කියන තැනට එන්න කලින් 3 එක කියන්නේ සෙක්ෂන් 3 කියන්නේ පුතුවරි ඉදට කලකට. ඔව්. සෙක්ෂන් 2 කියන්නේ මම ඒකයි 3 එකට යන්න කලින් මීරිගම ඉඳලා කොටනාගලට. ඔව්, මම 3 එකට එන්න කලින් මම පොඩ්ඩක් ඉල්ලීමක් කරනවා 2 එකේ අපේ යමු කියලා. එතකොට 2016 අප්‍රේල් මාසේ 24 වෙනිදා ඒ කාරණාව අවලංගු කරන්නේ මොකද්ද? අර දේශීය කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීම කියන කාරණාව. කොයි කැලේද? දේශීය කොන්ත්‍රාත් කරුවන්ට ලබා දීම සඳහා ඉදිරිපත් කරපු දෙවෙනි කොටස. අපි දෙවෙනි කොටස ඒගොල්ලන්ට දුන්නනේ. ඔව්, ඊට පස්සේ 2016 අප්‍රේල් මාසේ 24 වෙනිදා එන්නේ කුමක්ද? නෑ, අපි සෙක්ෂන් 2 එක දේශීය කොන්ත්‍රාත් කරුවන්ට තමයි දීලා තියෙන්නේ. ඒක අපලොක් සෙක්ෂන් 3 එක මුලින්දම පටන් ගත්තේ දේශීය කොන්ත්‍රාත් කරුවන්ට නෝදනවා කියලා. දැන් සෙක්ෂන් 2 එක බලමු. සෙක්ෂන් 2 එක අපි දේශීය කොන්ත්‍රාත් කරුවන්ට දීලා තියෙන්නේ. ඒ කියන්නේ දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙක් ඉන්නවා මේ ලංකාවේ. හතර ගානේ කඩලා දීලා තියෙනවා. පස්සේ අපි ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලෝ අපෙන් ඉල්ලීමක් කෙරුවා. පසුගිය ආණ්ඩුව කාලේද? පසුගිය ආණ්ඩුව කාලේ දේශීයත්වය කියලා කිව්වට ඒගොල්ලන්ට ප්‍රධාන කොන්ත්‍රාත්තුවක් දුන්නේ නැහැ. දේශීය සමාගම වලට. ඉතින් ඒගොල්ලෝ අපිට ඇවිල්ලා කිව්වා අපිට කොටසක් දෙන්න. මොකද අපි මේක කෙරුවයි පස්සේ අපිට එක්ස්පීරියන්ස් එකක් හම්බෙනවා, පළපුරුද්දක් හම්බෙනවා, අපිට පිටරට ගිහිල්ලා උනත් පාරවල් වලට බිත් කරන්න පුළුවන්, අපිට කොටසක් දෙන්න කියලා. පස්සේ අපි ඇසෝසියේෂන් එකට කතා කරලා අපේ මාර්ග සංගමන්තට අධිකාරිය හරහා අපි ඒ ප්‍රධාන සභාගම් 16 අපි හතර ගානේ බෙදලා අපි ඒ කටින් මේක කරගෙන යන්නේ කියලා කැබිනට් පේපර් එක දැම්මා. ඔව්, ඊළඟට අපි දැන් මේ ටයිසේ කියන තැනට ආවා. එතනදී ඔබට ජපානයෙන් එනවා සමාගම් 3ක්. ඒ සමාගම් 3න් ඉදිකිරීම පිළිබඳව තියෙන්නේ සමාගම් කීයක්? අපි මේ ටෙන්ඩර් එක දීලා තියෙන ටයිසේ එකට වෙන කාටවත් දීලා නැහැ. මේක තමයි වැරදි මතය. ටයිසේ එක 159ට බිඩ් කෙරුවා.
බිට් කරුවාම ඒක ඊට පස්සේ ඒගොල්ලෝ බිට් බොන්ඩ් එක දෙන්න ඕන බිට් බොන්ඩ් එක. නමුත් ඒගොල්ලෝ බිට් බොන්ඩ් එක දුන්නේ නැහැ. එදා ඒගොල්ලෝ බිට් බොන්ඩ් එක දුන්නා නම් අපිට ඒක මේක 159 ට මේක එදා අවසන් වෙනවා. අවුරුදු එකමාරකට කලින්. ඒගොල්ලන්ට දෙන්න වෙනවා. නමුත් ඒගොල්ලෝ යම් හේතුවක් නිසා බිට් බොන්ඩ් එක දුන්නේ නැහැ. එතකොට සමාගම් තුනක් ආවා. ටයිසේ විතරයි බිට් කිරුවේ. අනිත් සමාගම් දෙක ඒගොල්ලෝ අයින් වුණා. පස්සේ අපේ අමාත්‍යාංශ ලේකම් ජපනීස් එම්බසි එකට ලිව්වද ඒක එක සමාගමයි ඉතුරුලා තියෙන්නේ. තව සමාගම් ලබා දෙන්න තරගයක් ඇති කරන්න. එතකොට ඒ පැත්තෙන් ආපු ලියුම මොකද්ද? එතකොට ඒ පැත්තේ සමාගම් දෙකක් ඉදිරිපත් වුණා. සමාගම් දෙකක් ඉදිරිපත් වුණාම ෆුජිටා කියන සමාගම ඒගොල්ලෝ ඇවිල්ලා 101 ඉස්ලාම 144 ට ෆුජිටා සමාගම කිව්වා 144 කරන්නම් කියලා. පස්සේ අනුවිශලේ ඒගොල්ලෝ අපිට කිව්වා ඕනනම් 134 ටවත් අපි කරන්න සූදානම් කියලා. ඒක ටයිසේ දැනගත්තෙන් පස්සේ ටයිසේ කිව්වා අපිත් 134 කරන්නම් කියලා. ඉතින් අපිට බිලියන 25ක ලාභයක් වුණා. නමුත් ෆුජිටා සමාගම යම් යම් තාක්ෂණික හේතුන් මත ෆුජිටා සමාගම ප්‍රතික්ෂේප වුණා. අමෙතුමනේ මට මොහොතක් දෙන්න. ඔය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් පැවැත්තුණා. අපි සාකච්ඡාව නරඹමු. ඉන් අනතුරුව මේ පිළිබඳව කතා බහ කරමු. අපි සූදානම් දේ සාකච්ඡාවක් බලමු. පානු තනාධිපති කාර්යාලය නම් කළපු කොන්ත්‍රාත්කරුවන් 4 දෙනෙක්ගෙන් දෙන්නයි ඉදිරිපත් කළේ මිල ගණන් දෙන්නගෙන් ඉදිරිපත් කරපු එක්කෙනෙක් ප්‍රොකියුමන්ට් කමිටියකදී රිජෙක්ට් වුණා මේ එයාගේ සුදුසුකම් මදි කියන. එතකොට එක බිඩයි ඉතුරුනේ මිල ගණන් ඉදිරිපත් කරපු. එයා බිලියන 159ක් ඉදිරිපත් කරලා තිබුණා. තනින් බිඩ කෙනෙක් ඉන්නකොට නෙගෝෂিয়েට් කරන්න පුළුවන්. එහෙම කරලා බිලියන 25ක් අඩු කරගත්තා. ඒකෙනුත් බිලියන 134කට තමයි දැන් තීරණය වෙලා තියෙන්නේ. ඊළඟට කියනවානේ මුල් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා බිලියන 10ක් වැඩි කියලා දැන් ඇස්තමේන්තුව ටිකක් ජනප්‍රියම ඇත්ත වශයෙන්ම ඉංජිනේරු ඇස්තමේන්තුවේ මාව පොස්තවල් තියෙන බොහොම කලාතුරකින් ඔය බිඩ් එක දිනපු කම්පැනියට කොන්සෝටියම් එකක් ගහන්නයි කියලා බුතුමාලු 23 කට බොරුද දැන් ඒ කැබිනට් එක අනුමත කරලා තියෙනවා ඒක ඒගොල්ලෝ කැමති නම් කොන්සෝටියම් එකක් හදාගෙන ඒගොල්ලොත් එකට වැඩ කරන්න පුළුවන් කියලා ටෙන්ඩර් ප්‍රොසීඩිය එකෙන් රිජෙක්ට් වෙච්ච කම්මම ගන්න හරි නෑ නේද ඒක අපි ටෙන්ඩර් එක ෆයිචින් වල දුන්නයින් පස්සේ අපි කතා කරන්න ඇහුවා ඕගොල්ලෝ ෆුජිටා එක 100% අඩුව 19% කරන්න පුළුවන් දෙ කොන්සෝටියම් එකක් හදලා ටෙන්ඩර් කමිටිය එකෙන් ෆුජිටා රිජෙක්ට් වුණා සර්. දැන් මේ රිජෙක්ට් වෙච්ච සමාගමක් අපි ටෙන්ඩර් එකේ බෝඩ් කරන්නේ ටයිසර්ට. ෆුජිටා සර් මේක රිජෙක්ට් වුණා නේද ටෙන්ඩර් එකෙන්? ඔව්. ඒගොල්ලොත් එක කොන්සෝටියම් එක ගහන එක මම ඒක සුදුසු නෑ සර්. ආහා එතනයි ප්‍රශ්න. ආ ඒගොල්ල රිජෙක්ට් වුණා ටෙන්ඩර් එක. රිජෙක්ට් කට්ටියක් නේ සර්. ආ ඒක එතනයි සර්. ඒක සුදුසු නෑ සර් ඇත්තටම. හැබැයි අගමැතිතුමා ජපානයේ ගිය වෙලාවේ මට පිළිතුරක් දෙන්න කැබිනට් සෙක්‍රටරි ජපනිස් ගාවට කැබිනට් සෙක්‍රටරි ඒක සල්ලි දෙන්නේ ඩෙබිට් එකේ. ඩෙබිට් එකේ අපේ බිල්මක් එවල තිබ්බා. ඕකනේ මේක ෆුජිටා මේකට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. එතකොට අපි මේ දෙකොල්ල අගමැතිතුමාත් මේ උපදෙස් අරගෙන අපි මේ දෙකොල්ල කැඳවල ඇහුවා. ජපාන් සමාගම් දෙකක් ඒගොල්ලෝ ජපාන් සාකච්ඡා කරලා ඉතින් අපි කැමතියි කියලා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ මේ 25 බිලියන් අඩු කරගත්ත එක නෙමෙයි. දැන් තියෙන ප්‍රශ්නේ අපේ එක්ස්පර්ට්ස්ලා ඔක්කොම එකතු වෙලා රිජෙක්ට් කරපු කම්පැනියක් එක කොන්සෝටියම් එකක් ගහන්නේ කොහමද මේක පොඩි 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 අශෝභන වැඩක් පේන්න තියෙනවා ඒක. ඊට අපිට දීලා තියෙනවා ඒගොල්ලගේ හැකියාවකට අපි සාධක කරනවා කියලා. ඉතින් ජපාන් ආණ්ඩුවට පොඩ්ඩක් අඳුන් දෙන්නත් අපි සල්ලි යන්නේ නේ මුත්තෙන් එක් කරන්න. හැබැයි ණය ගවන්න ඕනේ අපිනේ. කොළඹ ඉඳලා නුවරට යනකොට මිනිස්සු විඳින දුක දැන් එදා මම යනකොටත් මම දෙක්කින එකම තැනකවත් වැඩක් කිරෙනවා. මැෂින් පාරේ අයිනේ තියෙනවා, ගල්කොළවල් ගහලා තියෙනවා, අරෙම්මෙන් ලණු ඇදලා ආල් තියෙනවා, කඩවතින් එහා ඉඳලා දිගටම ලොකු બ્લોක් එකක් නේ. ඇමතුමනි එතෙන්ට යනකම් මේක ගිහිල්ලා තියෙනවා. අර්බුදයක් මේක තුල තියෙන නිසා නේද මේ පිළිබඳව මේ තරම් සාකච්ඡා වෙන්නේ. දැන් අක්ට වශයෙන්ම අපි ටයිස් එකට බිඩ් එක දීලා තියෙන්නේ. දැන් ජපනිස් ගාමන්ට් එකේ ලෝන් එක හම්බ වෙනවා කිව්වම අපි ටයිස් එකට වෝට් කරනවා. නමුත් ගරු අගමැතිතුමා ජපානයේට ගිය වෙලාවේ ජපානයේ මේ රජයෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ ෆුජිටා කියන සමාගම මේකට සම්බන්ධ කරගන්න කියලා. අපි ඒවෝඩ් ටෙන්ඩර් එක ෆුජිටා එකට දීලා නැහැ. ඒක තේරුම් ගන්න ඕන. ඔව් මේ ෆුජිටා කියන සුදේ මාත දෙන්න ෆුජිටා කියන සමාගම මේ තරම් සුවිශාල ඉදිකිරීම් කරලා තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තිබුණා. එතකොට 2016 10 වෙනි මාසේ 19 වෙනිදා ටයිසේ එක අවලම් කිරීමක් කරන කාරණා වුණා. ඊට පස්සේ 2015 11 වෙනි මාසේ 15 වෙනිදා නොවැම්බර් 15 වෙනිදා ටෙන්ඩර් කැඳෙව්වා. ඊට පස්සේ මේ ටෙන්ඩර් විවෘත කිරීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් පාර්ලිමේන්තුවේදී මතු කළා ඔබත් එක්ක ඒ අදාළ විවාදයේදී. ඊට පස්සේ නැවත සතියකින් කල් දැමුණා මේ ටෙන්ඩර් ලබා ගැනීම. ඊට පස්සේ ටයිසේ නැවත සම්බන්ධ වෙනවා. කෙසේ හෝ අවසාන වශයෙන් අපි ටයිසේ සමාගමකට තමයි මේ ටෙන්ඩර් එක දීලා තියෙන්නේ. වෙන කිසිම සමාගමකට දීලා තියෙන. ඒගොල්ලන්ට කැමති නම් ඒගොල්ලන්ට කැමති කෙනෙක් එක්ක සමාගමක් එක්ක සබ් කොන්ට්‍රැක්ටර්. ෆුජිටා එක්ක එකතු වෙලා තියෙනවද?
ජපන් රජය ෆුජිටා එකේ හැකියාව ගැන අපිට සාහිත කරලා තියෙනවා. ඒ ලියුම් මං අත ගෙදාවේ නැහැ. මේ මේ වගේ ජපන් රජය ජපන් තියෙනවද ෆුජිටා? ජපන් රජයෙන්නේ අපිට සල්ලි දෙන්නේ. ඕගොල්ලෝ මේක තියෙන අපිට මේ මේ පාරවල් හදන්න මේ වගේ හයිවේස් හදන්න අපිට සල්ලි නැහැ. අපිට ජපන් රජයෙන් අපිට සල්ලි ලැබෙනකොට ජපන් රජය කිව්වොත් යම් කිසි සභාවක සම්බන්ධ කරගන්න කියලා අපිට සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. නමුත් අපිට මේක ඇත්ත වශයෙන්ම ෆුජිටා එකට දෙන්න ඕමනා තිබ්බනම් දැන් ඕගොල්ලෝ කියන විදිහට හා ඕගොල්ලෝ කියන විදිහට අපිට මේක ෆුජිටා එකට දෙන්න ඕමනා තිබ්බනම් හරිද? අර මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා හිතුවා දුන්නා මේක ෆුජි ආණ්ඩුවක් වෙනස් වුනේ ඒ නිසා නේවතුතුමා නේද? ආණ්ඩුවක් වෙනස් වුනේ ඒ නිසා පොඩ්ඩක් ඉන්න දැන් පසුගිය ආණ්ඩුව කාලේ ඔය සභාගම වලට දුන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ මහත්තයා හිතුවා මේක මේකට දෙන්න ඕනේ කියලා කැබිනට් පත්‍රිකාවක් දැම්මා මේ සභාගම දෙන්න කියලා අන්සෝල්ටිඩ් ප්‍රොපෝසල් එකක් හා කැබිනට් එක අනුමත කියලා අපිට මේක ෆුජිටා එකට දෙන්න ඕන නම් හා අපිට මෙච්චර කරදර වෙන්න ඕනේ අපිට කැබිනට් පත්‍රිකාවක් දාලා අපිට කැබිනට් එකේ සම්බන්ධ කරගන්න අපිට පුළුවන්කම තිබ්බ නමුත් අපි එහෙම කෙරුවේ නැහැ අපි ටෙන්ඩර්ස් කෝල් කෙරුවා ටෙන්ඩර්ස් කෝල් කෙරුවට අපි ෆුජිටා එකට දුන්නේ නැහැ ෆුජිටා එකට ප්‍රතික්ෂේප වුණා ප්‍රතික්ෂේප වුණා ඊට පස්සේ අපි ටයිස් එකට දුන්නේ ඔබ නමුත් ජපන් රජය අපෙන් ඉල්ලීමක් කෙරුවා ෆුජිටා සභාගම මේකත් එක්ක සම්බන්ධයක් ඇති කරන්න කියලා ඉතින් අපි ටයිස් එකෙන් ඇහුවා ඒගොල්ලන්ට පුළුවන් ෆුජිටා එක සබ් කන්ට්‍රැක්ටර් කෙනෙක් හැටියට හා එහෙම නැත්නම් පාර්ට්නර් කෙනෙක් හැටියට සඳහන් කිරීමක් කරේ නෑ ඔබට ෆුජිටා එකට දෙන්න උමනාවක් තියෙනවා කියලා ඔබ කියනවා අපි හිතනවා කියලා ටයිස් එක ඇතුලේ ෆුජිටා ඉන්නවද කියන කාරණාව මෙතන බරපතල ෆුජිටා කියන්නේ වරක් ප්‍රතික්ෂේප වුණු ආයතනයක් සමාගමක් ඊළඟට මේකේ මේකේ ඇස්තමේන්තු මුදල කොපමණද ඒක ටයිස් එක ටයිස් ඇස්තමේන්තු මුදල කොපමණද දැන් මුලදී තිබ්බේ 159 දැන් 134.9ට අඩු වෙලා තියෙනවා 134.9ට අඩුනා ඉංජිනේරු ඇස්තමේන්තුව කීයද මම පසුගිය ආණ්ඩුව කාලේ මම ඔයාලට කියන්නම් ඕගොල්ලෝ කියලා දැන් 100ට කීයක් වැඩි කියලාද කිව්වේ 109ක් වැඩි වෙලා තියෙනවා ඔයා දන්නවද කටුනා මේ 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 සෙක්ෂන් 2 එක ඉංජිනේරස් එස්ටිමේට් එකට 108යි වැඩි හරි සදන් හයිවේ එකේ සමහර කොටස් ඉංජිනේරස් එස්ටිමේට් එකට වඩා 100 100 ගණක් වැඩි ඔබතුමා මොහොත දින සුදුසු ඔබතුමා සංසන්දනය කරන්නේ ඒ ආණ්ඩුවේ හදලා අවසන් වුණු කාරණාවයි මේ ආණ්ඩුවේ යෝජිත කාරණාවයි අතර වෙනස එතකොට ගරු ඇමතුමනි ඔබතුමා මට කියන්න පැහැදිලි ලෙසම කොට්ටාව සහ ඒ කොටසේ ඒ ආණ්ඩු කාලයේදී වැඩි ප්‍රමාණයේ 100ට කීයද කියලා ප්‍රතිශතය මොකද කොට්ටාවෙන් දන් හදපු කොටසක ප්‍රතිශතයක් ගැන ඔබ පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා හදලා අවසන් වෙච්ච කොට්ටාවෙන් දන් යන කොටසක 113ක් කියන කාරණාව මට ඔබතුමා කියන්න මේ මේ කාරණාවේදී මේ දැන් මේ මේ ඉදිකිරීම සඳහා ඉංජිනේරු ඇස්තමේන්තුව කොපමණද ඉදිකිරීම සඳහා ඒක තමයි මම ඔයාලට කිව්වේ සදන් හයිවේ එක හදනකොට ඉංජිනේරස් ඇස්ටිමේට් එකට වඩා 100ට 100 ගණක් වැඩියෙන් තිබ්බේ අපි 108යි 9යි අපි ඒකේ 108යි 9 වැඩි අනිත් එක මම ඔයාලට කියන්න ඕන කොළඹ ඉඳලා මාතර දක්වා හරි ඒක වයඩක්ට් එකක් දාලා නැහැ දැන් සදන් හයිවේ එක හැදුවනේ ඒක හයිවේ එකක් තමයි නමුත් ඒක ඩෑම් එකක් මොකද වතුර යටින් ගලා යන්නේ නැහැ ඒක වයඩක්ට් එකක් දැම්මේ නැහැ හරි අපි හදන හයිවේස් වල දැන් විශේෂයෙන්ම කඩවත මීරිගමයි කුණෑගලයි අතර අපි 125ක් 125ක් වයඩක් දාන වතුර යටි යට එහෙම ඒ ජනතා විරෝධයත් එක්ක තමයි ඒ තැන් වලට ගියේ අමතුමනේ මුලින් තිබ්බේ නෑ ඒ කාලේ විරෝධකතා තිබ්බ නමුත් ජනතා විරෝධයත් එක්ක තමයි සිද්ධ වුණේ ඒ කාලේ විරෝධතා තිබ්බ බලෙන් ඉඳන් පවර ගත්තා ගරු අමතුමා ඇයි ඔබතුමා හැම තිස්සෙම කියන්නේ අරගොල්ල මෙහෙම ඉතින් ඒ නිසානේ ගරු අමතුමා අලුත් ආණ්ඩුවක් මේ සංසන්දනය කරන්න ඕනේ ඒක අපි මිනිස්සු පත් කරගත්තා සංසන්දනය කරන්න ඕනේ මොකද ඔයගොල්ලෝ ඒ වෙනසක් බලාපොරොත්තු වෙන්න පත් කරගත්තා ඔයගොල්ලෝ අතීතය අමත කරන්න නේද ඔබ නෑ ඔබ එහෙම නෑ අමතුමා ඒ කාලේ ඒ කාලේ මෙහෙම දුන්නා මෙහෙමද මේ පාරත් එහෙනම් ටයිස් එකට දීලා හැබැයි කොහොම හරි ෆුජිට එක රින් ගන්න කියනවා එතකොට මොකද්ද මේකේ තේරුම කියලා යහන්නේ ප්‍රතික්ෂේප ටයිස් සමාගම අපි දීලා නැහැ අපි දීලා තියෙන්නේ ටයිස් එකට කැමතිලා ඒගොල්ලන්ට ඕන ෆුජිට එක සම්බන්ධ වෙන්න පුළුවන් ඒගොල්ලන් අකමැති නම් ෆුජිට එක අත්තරින්න පුළුවන් අන්න ඒක නෙමෙතුමා අපි අහන්නේ ඔබතුමා දීලා කියලා නෙමෙයි මේ අහන්නේ ටයිස් එකට ඔබතුමාලා දුන්නා ෆුජිට එක පළමුව ප්‍රතික්ෂේප වුණා ටයිස් එක ඇතුලේ දැන් අනු සමාගමක් විදියට ෆුජිට එක ඉන්නවද නැද්ද ටයිස් එක කැමති නම් ඉන්නවා කැමති නැත්නම් අවුට් ඒකනේ කියන්නේ නෙමෙතුමනි ප්‍රතික්ෂේප වෙච්ච සමාගමක් එහෙම ගැටලුවක් නෙමෙයිද ප්‍රතික්ෂේප වුණේ අපේ ආර්ඩී එක විසින් සකස් කරන ලද RFP එකට අනුගත නොවන නිසා නමුත්
ජපන් ආණ්ඩුව පැහැදිලිව කියනවා මේගොල්ලෝ කිලෝමීටර් 1000 ගානක හයිවේ සදලා තියෙනවා. ආ නමුත් එක 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 අඩුපාඩුව තිබ්බේ පසුගිය අවුරුදු 5 තුල. පසුගිය අවුරුදු 5 තුල මේගොල්ලෝ හයිවේස් කළේ නැහැ. ඉතින් ඒක උඩ තමයි ඒගොල්ලන්ගේ රිජෙක්ට් උනේ. නමුත් ජපන් ආණ්ඩුව සාතික වෙනවා මේගොල්ලන් පසුගිය අවුරුදු 5 තුල හයිවේ සදුව නැතුනට මේගොල්ලන්ට හැකියාව තියෙනවා කියලා. අපිට ණය දෙන රට. ඔව්. අපිට ණය දෙන රට කියනවා. RDA ප්‍රතික්ෂේප කිරීම ඒ තරම් අදාළ වෙන්නේ නැහැ ජපාන සාතිකයත් එක්ක. ඒක කියන්නේ. ඒ අර RDA එකේ ගතපු RFP එක. මොකද RFP එකේ එක ක්ලෝස් එකක් තියෙනවා. පසුගිය අවුරුදු 5 තුල හයිවේ හදලා තියෙන්න ඕන. නමුත් මේ සභාගම අවුරුදු 5කට කලින් හදලා තියෙනවා. ඉතින් ජපාන් ආණ්ඩුව අපිට සාතික කළා තියෙනවා. මේ සභාගමට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. හැබැයි මම අවසාන වශයෙන් කියන්නේ අපි මේක කාටවත් දීලා නැහැ. අපි දීලා තියෙන ටයිසේකට. දැන් ටයිසේකට ඕන නම් ලංකාවේ සභාගමක සබ් කන්ට්‍රැක්ටර් කෙනෙකුට හැටියට ගන්න පුළුවන්. දැන් බාගාදී ඉන්නවා. ICC දී ඉන්නවා. ඕන නම් ඒ වගේ සභාගමක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට කැමති සභාගමක් නෑ. ඒක හරි ලේසි ගැටලුවක් වුණොත් කියන්නත් පුළුවන් නේ. ටයිසේකට අපි දුන්නේ අපි ෆුජිටට දුන්නේ කියලා දැම්ම කියලා දෙන එක හොඳයි. දැන් හැම පාරම ඇදෙන්නේ එහෙමනේ. දැන් සදන් හයිවේ එක. සදන් හයිවේ එක චීන සභාගම වලට දුන්නා. නමුත් සබ් කන්ට්‍රැක්ට් කරන්නේ ඔක්කොම ලංකාවේ සභාගම. මාගා ICC ඒගොල්ලෝ කරන්නේ. එහෙම තමයි. ඔබතුමා කරුණු දක්වමින් සාධාරණීකරණය කරන්න උත්සාහ කරාට ඔබේ රාජ්‍ය අමාත්‍යවරය ඇයි විරුද්ධ වුනේ? එතුමා එතුමාගේ විරෝධතාවයක් දැක්කනේ. එතන මම කියන්නම් අපිට ජනාධිපතිතුමා සාකච්ඡාවකට එන්න කිව්වා. අපි ගියා. නමුත් මේ වීඩියෝ එකේ මන් දුන්න උත්තර සියල්ලම නැහැ. මෙතනදී මම කිව්වා ටයිසේ සභාගමට මේක දීලා තියෙනවා. ඒක ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ මූලාසනයේ ඉන්නකොට තමයි මේක අනුමතුනේ. මේක රහසිගත කිසිම දෙයක් නැහැ. මම කියපුවා මේක දාලා නැහැ. අවසරකට මම කිව්වා කැබිනට් තීන්දුවක් තියෙනවා. ඒ කැබිනට් තීන්දුව අනුව තමයි අපි වැඩ කරන්නේ. අපි කිසිම තීන්දුවක් අරන්නේ නැහැ. පෞද්ගලිකව සෑම තීන්දුවක්ම ෆුජි ටයිසේකට දෙන්න කැබිනට් තීන්දුවක් අරන් තියෙනවා. ඒ තීන්දුවක් හැබැයි ඒ කැබිනට් තීරණ ඇතුළේ ඒ ෆුජිටෙක් ඇතුල් කරන්න ඕන කියලා තීරණයක් නැහැ නේ මෙතුමා නේද? ටයිසේකට දෙන්න තීරණයක් අරන් තියෙනවා. ප්‍රතික්ෂේප වෙච්ච ෆුජිටා එක රින් ගන්න කියලා කොහෙන් හරි දීලා තියෙනවද? අපි ටයිසේ සභාගමට කියලා තියෙනවා. නෑ මං අහන්නේ ඔබතුමාගෙන් ඒ පස්සේ. ඔබතුමා කැබිනට් තීරණයක් තියෙනවා කියලා තියෙනවා. කැබිනට් තීරණේ ෆුජිටා සමාගම ඇතුළත් කළේ පුරුවන් කියලා කියනවා. ටයිසේ සභාගම කැමති නම් ෆුජිටා සමාගම සම්බන්ධ කරගන්න පුළුවන් කියලා අපි කියලා තියෙනවා. මං අහන්නේ කැබිනට් එක අනුමත දෙලා තියෙනවා. කැබිනට් එක අනුමත දෙලා තියෙනවා. හොඳයි. එහෙනම් ඉතින් ගියහට ප්‍රශ්නයක් නෑ. ගරුමතුමනි දැන් ඒක තමයි බගාට දැන් එදා මගේ ගැහුවේ මෙතන. එදා ජනාධිපතිතුමා ඉදිරියේ දුන්න සාකච්ඡාවේ මගේ ගැහුවේ කැබිනට් එකේ අනුමත වෙලා තියෙන දේවල්. ඒව ප්‍රශ්න කෙරුවා. දැන් ඔවුන්ගේ ඇස්තමේන්තුව බිලියන 134යි. 0.9. 134.9. මෙය සාදා නිම කරනකොටත් මේ වටිනාකමින්ම කරන්න පුළුවන් කියලා ඔබතුමාට කියන්න පුළුවන්. ඒක වැඩ කරගෙන යනකොට සමහරවල් වලට දැන් උදාහරණයක් වශයෙන් දැන් සමහර තැන්වල වයඩක් වැඩි ගිල්ලනවා. කුල්ලුපත් වාරවා. දැන් මං කියවන සදන් හයිවේ එකේ එක වයඩක් දෙකක් නැහැ. හරි. එක වයඩක් දෙකක් නැහැ. දැන් මං 134.9 සුදේ වහපු කාරණා. 134.9 නේ කරුවේ මෙතුමා. දැන් ඔබ කියනවා 113ක් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා වැඩි වුණා කියලා සදන් හයිවේ එකේ නැත්තම් දකුණු අධිවේගී මාර්ගේ මම ඔබෙන් අහන්නේ 134.9යි මෙහි ඇස්තමේන්තුව. මේක වැඩ කරන්නේ මේක කොයි විදිහට වේද? ඔබ කියන අනිවාර්යෙන් වැඩි වෙයි කියලා. වැඩි වෙන්න ඕනේ මොකද මහජනතාවගේ ඉල්ලීම එනවා. දැන් වයඩක්ස් සමහර දඟල වැඩිෙන් දාන්න කියයි. ඉතින් ඒ අනුව යම් කිසි හරි මම මෙහෙම අහන්න යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. දැන් මේ ප්‍රමාණය ඒ ප්‍රමාණය 35 මෙතන තියෙන්නේ. ඒ ප්‍රමාණය පිළිබඳව ඉදිරි ආණ්ඩුවකදී ප්‍රශ්නාර්ථ මතු කරන්නේ නැති වේද කරුවේ මෙතුමා? නෑ ඉතින් ඒකට හේතු දක්වන්න පුළුවන් ප්‍රශ්නේ නැහැ. බිලියන 200ට වඩා අඩු කරන්න පුළුවන් වෙයි කියලා සාහිතකයක් දෙන්න පුළුවන්ද? සාහිතකයක් දෙන්න පුළුවන්. 200ට වඩා අඩු කරන්න පුළුවන් වෙයි කියලා. පැහැදිලිව. හොඳයි. ඒත් එක්කම 2014 තමයි මේ මාර්ගය ආරම්භ වන්නේ. 2019 අවසන් කරන බලාපොරොත්තු වෙයි. මේ යන විදිහට 2019 ඉවර කරන්න 2014 ආරම්භනේ 2014 නේ අමුතුමනේ මෙහි පළමු අධිරේ මුල්ගල් තැබීම සිද්ධ වෙලා වැඩ පටන් ගන්න. දැන් 14නේ 15. 2014 කොහෙද? 2014 ගිය ආණ්ඩුව පටන් ගන්න මේ මාර්ගය 2014 තමයි මෙහි ආරම්භය සිද්ධ වෙන්නේ කරුවෙන්. කොහෙද මුල්ගල් තිබ්බේ? 2014 මේ පළවෙනි අධිරේට මුල්ගල් තිබීම සිද්ධ වෙන්නේ 2014 නේද කරුවෙන්? මට මතකයක් නැහැ. අපේ යහපාලන ආණ්ඩුව යහපාලන 14 ආරම්භ වෙලා 2019 අවසන් වෙන්නේ නෙමෙයි. කොහොමද මුල්ගල් තියන්නේ? අපි ආණ්ඩුව බාරගත්තයින් පස්සේ එක බින් අඟලක් බැනලා තිබ්බේ නැහැ. ඕගොල්ලෝ මේ මුල්ගල් ගැන කතා කරනවා. ඕගොල්ලෝ මේ ගිය ආණ්ඩුවට මේ අපි ඔබතුමා මොකද වචනයක් පාවිච්චි කරන්න උත්සාහ කරනවා ගිය ආණ්ඩුවට කඩ යනවා කියලා වෙන්න තිබ්බ නැහැ. අපි මේ ආණ්ඩුව බාර ගන්නකොට බහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ එක බින් අඟලක් බැනලා තිබ්බේ නැහැ.
එක බිංගංගම ඇල්ල තිබෙන. ඉතින් කොහොමද මුල්කල් තියලා වැඩ පටගන්නේ? ඔබ කියන්නේ කිසිඳු කාරණයක් ආරම්භ වෙලා තිබෙන නැහැ. ආරම්භ වෙලා තිබෙන්නේ නැහැ. විකාරණේ ඔය කියන්නේ. ඒ කියන්නේ පළමු අධීරවත්. හරි. ඔවා දන්නවා. පළමු අධීරවත්. ඔවා දන්නාන. ඔවා දන්නවද? අපේ 2015 ඔබ ආණ්ඩුව බාර ගන්නකොට පළමු අධීරේවත් කිසිම දෙයක් මේ මැනීම් කටයුතුවත් කිසි දෙයක් සිද්ධ කරලා තිබෙන්නේ නැහැ. සිද්ධ කරලා තිබෙන්නේ නැහැ. ඔබ වගකීමෙන් කියන්නේ. ඔබ වගකීමෙන් කියන්නේ. හොඳයි. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. ඔබගේ සැලසුම තිබුණා 2019 මේ මගේ උත්තරේ පොඩ්ඩක් අහන්න. හොඳයි. අපි පසුගිය අවුරුදු එකහමාර තුල අපි ඉඩම් කැමලි 22000ක් මැන්නා. 22000ක්. මෙව පේන්නේ නැහැ මිනිස්සුන්ට. ඕගොල්ලන්ට පේන්නේ නැත්නේ. 22000ක් මැන්නා. මැන්නා විතරක් නේ ඒවා පවර ගත්තා. පවරගෙන අපි වැඩ ආරම්භ කරන තැන්වල අපි වන්දිය ගෙවාගෙන ක්‍රමානුකූලව එකවර ගෙවන්න බෑ. අපි ක්‍රමානුකූලව ගෙවාගෙන යනවා. අපි මේ රජයක වගකීම. ඉතින් ඒක තමයි දැන් මේ මෙව ඕගොල්ලන්ට පේන්නේ නැහැ නේ ඉඩම් කැමලි 20000ක් මනින්නක සෙල්ලමක්ද අවුරුදු එකහමාර දෙකක් ඇතුළත. ඒවගෙන හොඳක් කියන්නේ නැද්ද? නැද්ද? අමතුතුමනි අමතුතුමනි රජයක වගකීම මාර්ගයේ දිකිරීම මේවා ක්‍රියාත්මක කිරීම කමන්න කමන්න ඇති. හොඳ නැහැ මම ඔබෙන් අහන්නේ 2019 ඉවර වෙන තමයි මේක ඇස්තමේන්තු කරලා සැලසුම් සකස් කරලා තිබුණේ. දැන් මේ යන විදිහට මන් දන්න මහින්ද රාජපක්ෂ මැද බුල්ගල් හතක් තිබ්බා. මේ යන විදිහට මැදම අධිවේගී වාර කියලා හත් පොලක මුල්ගල් තිබ්බා. ගල්ගෙදර දැන් මතක් වෙලා මුල්ගල් තිබ්බේ. නැහැ මුල්ගල් තිබ්බේ නැහැ. නමුත් වැඩක් කළා නේද? ඔබතුමා කිව්වා මුල්ගල් තිබ්බෙත් නැහැ කියලා. මම ඒකයි ඔබෙන් අහුවේ. මොකද මුල්ගල් තිබ්බ වැඩක් නමුත් පාර පටන් ගන්න එක බිංගංගනක් මැන්නලා තිබ්බේ නැහැ. අපි ඉඩම් කැපලි 22000ක් මැන්නා. ගිය අවුරුදු එකහමාර තුල. හරි. මධ්‍යම අධිවේගය අපිට මොහොතක් දෙන්න. මධ්‍යම අධිවේගය ගරු එමෙතුමනි කොයි කාල වෙනකොට ඉවර වෙයිද? නැති ඉතින් ඔබ වාසෙලා මේ කියන්නේ ඔබතුමන්ලාගේ ආශිර්වාදයේ මත අපිට සහයෝගය දෙන්නේ මේක දලදා වංශයේ වඳින්න යන පාර. මේක මේ සාර්ථක කරගන්න ඔබගේ සහයෝගය දෙන්න අපිට. ආශිර්වාදයේ දෙන්න. හොඳයි එතුමා අපෙන් ආශිර්වාදී ඉන්න රංගන අපි ආශිර්වාදයේ දෙමු. අපි ඊළඟ කාරණයකට යන්නත් සූදානම් වෙනවා. අපිට විරාමයකට අවශ්‍ය නම් විරාමයකට ගිහිල්ලා අපි විරාමයකට යමු. විරාමයෙන් පසුම දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කරනවා. අද ලක්ෂ්මන් කිරේල අමාත්‍යවරයා ඉන්නවා. උසස් අධ්‍යාපන මහාමාර්ග අංශ දෙකම තියෙන අංශ දෙකේම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මුත්තම හින්දා තමයි සියල්ල සාකච්ඡා කරන්නේ. ටිකක් අපි දැඩිව විවාද කරගන්නවා. නමුත් සියල්ල සාකච්ඡා කරන්නේ රටේ ප්‍රශ්න වෙනුවෙන් කරව එමුතුමනි පිළිබඳවත් මතක් කරගෙනම නැවත සාකච්ඡාවට පැමිණෙනවා. එමුතුමාටත් පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. මේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් යම් යම් කාරණාවලදී මේ හා සම්බන්ධ මුදල් ගනුදෙනුවලදී දැඩි චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. අපි මේ චෝදනාවකට ගිහිල්ලා ඉන්නතුරු සාකච්ඡාවකට එමු මේ කියන කාරණාවලට. ගරු කිරියල් ඇමතුමා කිව්වා අපි බොහොම පිරිසිදුයි. අපි කිසිම පාරක් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කරන්නේ නැහැ. අපි කිසිම වරදක් කරන්නේ නැහැ කවන්න කෙනෙකුට ඔලුවත් වනනවා. අධිනීතිඥ ලක්මන් කිරියල්, සභාපතිතුමා මාර්ග සංවර්ධන අධිකාරිය කොස්වත්ත බත්තරමුල්, සභාපතිතුමනි, මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධවයි. මහනුවර ධර්මරාජ පළමු පටුමගේ අංක 37 පවත්වාගෙන යන පණංගල සහ පුත්‍රයෝ කළමනාකාර අධ්‍යක්ෂක ධනංජය පණංගල යන අය. මහනුවර ප්‍රදේශයේ පවතින මගනගෝ මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ඔවුන්ගේ ආයතන වෙත කොන්ත්‍රාත් ලබා දෙන මෙන් ඉල්ලා සිටි. මේ මොනවද කතා කරන්නේ? ඇමතිවරයා කියනවා කොන්ත්‍රාත් දෙන්න කියලා මෙයාට. දැන් මේ ටෙන්ඩර් මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමාගේ ලිපිය මේක මට හම්බුනේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්. ඔබතුමා නැහැ කියනවා මේක මම හෑන්ඩ්ෂේක් ගත කරනවා. මේ කිරියල්ල ඇමතිතුමාගේ අස්සන මේක හංගන්න බෑ. මේ අස්සන මුළු රටම දන්නවා. ඒ නිසා අද මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරී දැඩි කලකිරීමෙන් ඉන්නේ. මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරීන් අද වැඩ කරන්නේ තීන්දුව ගන්න. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා අපි කෝප් කමිටුවට කැඳවුවා. අද ඒගොල්ලෝ ලියුම් අස්සම් කරන්නේ නැහැ. අද සභාපතිවරයාගේ වෙනුවට ලියුම් අස්සම් කරන්නේ ඇමතිවරයා. කිරියල් ඇමතිතුමා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 90 ගානකට මාසකට ලක්ෂ ගානේ පඩි දීලා උපදේශකයෝ කියලා ගෙවනවා. කෝප් කමිටුවෙන් කිව්වා නවත්තන්න කියලා. දැන් වෙනත් තනතුරු දාලා උපදේශක සේවා කියලා ගෙවනවා. එමතුනේ ඔබතුමාට අවස්ථාව තියෙනවා. ඔබතුමා සම්බන්ධව සඳහන් කරේ ඔබතුමාගේ අත්සනින් ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. මම එබලෙබන ඒකයිල දාලා නැහැ ඔබතුමාලා. දැන් අපි ඔබතුමා ඉන්න නිසා ඔබතුමාගේ පිළිතුරට ඉඩ ලබා දෙමින් තමයි මේ සඳහන් කරන්නේ. ප්‍රතික්ෂේප කරුවා අපි හැම පාරක්ම අපි ටෙන්ඩර් කළා දෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයේ යටතේ යවන මේ ලිපිය ඔබ පැහැදිලිව ඔබ ප්‍රතික්ෂේප කරනවා. මම එබලෙබන කියලා ප්‍රතික්ෂේප කරේ ඒක දැම්මනේ ඔබතුමාලා. නෑ ඔබතුමා ඉන්න නිසා ඔබතුමාගේ අපි මේ ප්‍රශ්න අහන්නේ ඒ නිසා එතුමාගේ කොටස දාලා ඔබතුමාගේ මේ ප්‍රශ්න අහන්නේ. අපි හැම පාරක්ම ටෙන්ඩර් කරලා දීලා තියෙන්නේ මේ හයිවේ සිතරක් නෙමෙයි
අනි තැම පරක්ම අපි ටෙන්ඩ කළ තමයි දීලා තියෙන්නේ. හැබැයි එමෙතුමන අපි දැක්ක මාධ්‍ය සාකච්ඡාවලදී පවා ඔවුන් මේ සම්බන්ධයෙන් කතා කරනවා. මේ චෝදනාව ඔබට එල්ල කරනවා. ඇයි ඔබ 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 යවපු ලිපියක් නොවේ නම් මේ කියන ලිපිය ඔබේ අත්සනක් නොවේ නම් මේ තුල තියෙන්නේ. කරු එමෙතුමනේ ඇයි ඔබ පාර්ලිමේන්තුවේදී ඔය වගේ දේවල් හැමදාම කියනවනේ? පාර්ලිමේන්තුවේ පවණක් නෙවෙයි ඔවුන් මාධ්‍ය සාකච්ඡාවල පවා මේවා සඳහන් කළා. පාර්ලිමේන්තුවේ හැමදාම ඔය වගේ දේවල් කියනවා මඩ. මම එදා ඇත්ත වශයෙන්ම නැගිටලා පාර්ලිමේන්තුවේ කිව්ව මගේ කතාව තමුන්නාන්සල දාන්නේ නැහැ. මම අවසාන වශයෙන් කිව්වා අපි ඔබේ කතාව දාන්න ඔබ මෙතන ඉන්න නිසා ඔබට ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න මගේ අමාත්‍යංශයේ වැඩ කරන ඕනම ආයතනයකට පැමිණිලි කරන්න කියලා. මම නැගිටලා කිව්වා ඒක බෙත දැම්මේ නැහැ. මම පැහැදිලිව නැගිටලා කිව්වා මගේ අමාත්‍යංශයේ වැඩ කරන ඕන කෙනෙක් ගැන මං ගැන පැමිණිලා තිරන වහාම ගිහිල්ලා ඒ අදාළ ආයතනයට පැමිණිලා කරන්න කියලා මම මගේ කතාව අවසන් කෙරුවා. එතුමා තවත් චෝදනාවක් කරන ඔබතුමා පත්වීම් ලබා දීමේ කාරණාව සම්බන්ධව එකම දීලා තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂයට පත්වීම් දෙන මහින්ද රාජපක්ෂ මහත්තයා උපදේශකරෝ 190 ගණක්. දැන් ඕගොල්ලෝ එක දැම්මේ නැහනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මහාමාර්ග ඇමති කාලේ උපදේශකරෝ 195ක් පත් කෙරුවා. ඔබ සංසන්දනය කරන්නේ ජනාධිපති? නෑ නෑ මම කියන්නේ 195ක් පත් කෙරුවා. එතුමා පූර්වාදර්ශයක් දීලා තියෙනවා උපදේශකරෝ පත් කිරීම ගැන. ඒ කියන්නේ ඒ පූර්වාදර්ශ අනුව වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරුත් කටයුතු කළ යුතුයි කියන දේ. මම පත් කළා තියෙන්නේ 40 ගානේ. මම පත් කළා තියෙන්නේ 40 ගානේ. ඔබත් උපදේශකරෝ 40 ගානක් පත් කරා කියලා ඔබ පිළිගන්නවා. උපදේශකරෝ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් වශයෙන් පාරක් හදනකොට සමාජයත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා. සමහර ඉඩම් දෙකට බෙදෙනවා. සමහර ඉඩම් තුනට බෙදෙනවා. හරිද? මේ සමාජයත් එක්ක ඇති වෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න අපි ටීම්ස් දාලා තිනවා හැමතැනම. මාර්ග ව්‍යාපෘති ප්‍රදේශකයන් කියලා තමයි ඔවුන්ව හඳුන්වලා තියෙන්නේ. ඒ විදිහට. ඔවුන්ට කොපමණ ගෙවීමක් කරනවද කරවමු? ඔවුන්ට අපි දීමනාවක් දෙනවා. ඒක ඒ ප්‍රොජෙක්ට් එකට බාර ඒ කරන වැඩ ප්‍රමාණය යනවා කියනවා. සාමාන්‍යයෙන් කොපමණද? සාමාන්‍ය 50,000ක්වත් අඩු ගානේ හැම වෙලාවෙම ඇති. මම කිව්වොත් එම රුපියල් 80,000ක් විතර ගෙවනවා. සමහර ඒවයි ඇති එහෙම. මම නෑ කියන්නේ. ඔබ පිළිගන්නවා. පිළිගන්නවා. ඔබට එවැනි උපදේශකව ව්‍යාපෘති වලට දාපු 45,000ක් විතර ඉන්නවා. අපි එක්සත් ජාතික පක්ෂය අවුරුදු 20ක් ආරක්ෂාවල් නැතුව හිටියා. හරි ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒක තේරුම් ගන්න බැන්නම් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නාණකෙන් තේරුම්න්නේ අවුරුදු ගානක් රස්සාවල් නැතුව හිටියි. ඉතින් ආණ්ඩුවක් ආවම මේ වගේ ප්‍රබල අමාත්‍යාංශයක් හම්බුනාම අපිට වකීන් තියෙනවා. යුතුයකම් තියෙනවා. ඒතකොට 45කට ඔබ ඒ විදිහට සලකනවා. ඒක නීත්‍යානුකූලද? නීත්‍යානුකූලයි. ඒ වගේ 45 මහින්ද රාජපක්ෂ 190 මහින්ද රාජපක්ෂගේ පූර්වාදර්ශය තියෙනවා 190 ජනාධිපතිතුමා ඔබ මහින්ද රාජපක්ෂගේ පූර්වාදර්ශයයි භාවිතයට ගන්න ජනාධිපති මේ වගේ අවස්ථාවලදී ජනාධිපතිවරයෙක්නේ ඒ මහඟු පූර්වාදර්ශයක් කරනවා මේ වගේ අවස්ථාවල. එතකොට දැන් ආණ්ඩුවේ ඉන්නවා අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු ගණනාවක් 45 මේ අපි හිතමු 25 ගානේ සාමාන්‍යයක් දාමුකෝ 80,000 ගාන ගෙවන්න මම කියන්නේ මේ අපේ අමාත්‍යංශය හැම අමාත්‍යංශය කරන්නේ අපේ අමාත්‍යංශය ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙත් ඒ විදිහට කරා. ඒගොල්ලෝ 100 ගණන් වලින් කරා. අපි 40 ගණන් වලින් කරනවා. ප්‍රශ්නයක් නැහැ කියලායි ඔබ කියන්නේ. නෑ ඒක නීතියට අනුකූලව දීලා තියෙනවා. ඒක නීති විරෝධී කිසිම දෙයක් නෑ. ඒකදී මම කිව්වේ අපි නීතිය කැඩලා තියනවා. ඕඩ කෙරුවොත් ඕඩ ආයතනයට පැමිණලා කරන්න පුළුවන්. මාර්ග සම්බන්ධව කොන්ත්‍රාත්කරුවන් මුදල් ලබා ගන්නට යන අවස්ථාවන්හිදී ඒ මුදල් ලබා ගන්න ගිය තැන්වලදී කොමිස් දෙන්න උණයි කියන චෝදනාව පාර්ලිමේන්තුවේ ආවා. ඔයලා බැලුවද? එහෙම චෝදනාවක් ආවා. මම ඒකට පියවර ගත්තා. මොකද ගත පියවර? මම ඒ නිලධාරියව අයින් කරුවා එතනින්. දැන් කොමිස් ගන්නේ නැහැ. කොමිස් ගන්න නැති එක නෙවෙයි. අපි චෝදනාව පිළිගත්තේ නැහැ. නමුත් චෝදනාවක් ආපු නිසා අපි ඒ නිලධාරියට කිව්වා ඒ කටයුත්තෙන් අයින් වෙන්න කියලා. මම ලේකම්ට කිව්වා විනිවිදභාවයෙන් නියුත් ක්‍රමයක් ආරම්භ කරන්න කියලා. දැන් අමාත්‍යංශ ලේකම්තුමා ඒක ආරම්භ කළා තියෙනවා. මහා මාර්ග හා අධිවේගී මාර්ග පිළිබඳව රක්ෂණය රාජ්‍ය රක්ෂණ සංස්ථාවට දෙන්න කියලා නියමව තිබෙද්දී ඒක අනුගමනය කරන්න ඔබතුමාට පුළුවන් වුණාද? පුළඟුණා. දැන් තියෙන්නේ රාජ්‍ය ආයතනයක් කියලා විශ්වාසයෙන් කියනවා. රාජ්‍ය ආයතනවල. ඒ කියන්නේ වෙනස් තැනකට ගිහිලා රාජ්‍ය ආයතනයට ආවද නැත්නම් මම රාජ්‍ය ආයතනයට මම ඇමති වුණායින් පස්සේ මම ලිඛිතව දැන්නුවා අපේ රක්ෂණය සියල්ලම රක්ෂණ සංස්ථාවට දෙන්න කියලා. මේ වෙනුවිට එහෙම පවතින්නේ. හොඳයි. එමෙතුමනි අපි ව්‍යවස්ථාව කාරණයට ඔබ සභානායකවරයා මේ පිළිබඳව අතුරු කමිටුවේ වාර්තාව ව්‍යවස්ථා මණ්ඩලයේ සාකච්ඡා වෙමින් පවතිනවා. මම හිතන්නේ හෙට දවසෙත් නැවත සාකච්ඡා බදාද දවසේදී නැවත සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ව්‍යවස්ථා දායක මණ්ඩලයේ සහ මේ ක්‍රියාත්මක වන කාරණය කොයි ආකාරයෙන්ද ඉදිරියට යන්නේ කරලා මෙතුමනේ. නැති මේ කිතාබත් අනගිය අවස්ථාවක්. මොකද අපේ රටේ සෝල්බරි ව්‍යවස්ථාව ආවයින් පස්සේ අපේ රටේ දෙවතාවක් ව්‍යවස්ථාව හැදුවා. මණ්ඩාරණයක පැත්තේ කාලේ ජීආර් ජවතර පැත්තේ වගේ කාලේ. ඉතින් එකම කාලයකවත් ද්‍රවිඩ පක්ෂ සහභාගී වුණේ නැහැ. ද්‍රවිඩ පක්ෂ නැතුව තමයි ව්‍යවස්ථාව සකස් කෙරුවේ. ඉතින් මේ අවස්ථාව අනගිය අවස්ථාවක්. ද්‍රවිඩ පක්ෂ
සහයෝගය දෙනවා විතරක් නෙවෙයි ක්‍රියාකාරී දායකත්වයක් දක්වනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ අවස්ථාව අපි පැහැර හැරිය නොහැරිය යුතුයි කියලා. යුතුයි. ඉතින් සියලු දෙනාගේම ආශිර්වාදය අපි මේ කටයුත්තට බලාපොරොත්තු වෙනවා. එමතුමනි, රටේ ජනතාවට ව්‍යවස්ථාවක නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් තියෙනවද කියන කාරණය ආණ්ඩුව හරියට සොයා බැලුවා. නෑ මම පැහැදිලිව කියන්න ඕන, පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිවරණ කිව්ව අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒ පරාද වුණා එතුමාගේ. හැබැයි අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක 147ක් එතුමාට ඡන්දය දුන්න 140 ගාන පිළිගත්තා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. අපිත් කිව්ව අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියලා. අපිට 151ක් හම්බුණා. ඔබතුමන්ලා කොහෙද සඳහන් කරේ අලුත් ව්‍යවස්ථාවක් ඕනේ? ඇයි අපි තමයි කැම්පේන් එකේ හිටියේ. කැම්පේන් එකේ දැන් හිටපු නැති අය ඉන්නවනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැම්පේන් එකේ හිටියේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේක. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොතනකවත් නව ව්‍යවස්ථාව කියන වචනේ සඳහන් වෙලා තිබුණාද? අපි හැම වේදිකාවම ජනාධිපතිතුමා දිනුවේ අපි තමයි කැම්පේන් එක කිව්වා. අපි හැම රැස්වීමකම කිව්වා අලුත් ව්‍යවස්ථාවක් රට අවශ්‍යයි. අපි ඒ ක්‍රියාත්මක කරනවා කියලා. අනිත් එක විදායක ජනාධිපති ක්‍රමය හවුස් කරනවා කියලා කිව්වා. ඒක හැම රැස්වීමකම අපි කිව්වා. එමුතුමනි, දැන් ඔය කියන කාරණා දෙකේ විදායක ජනාධිපති ක්‍රමය කියන කාරණේ පිළිබඳව සඳහන් වෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. නමුත් නව ව්‍යවස්ථාවක් කියන කාරණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ නැහැ. සඳහන් වෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 2015 ජනවාරි 8 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ මාස 60න් අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඔබ වගකීමෙන් කියනවා ඒ සඳහන් වෙනවා කියලා. නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතුයි කියන කාරණේ පැහැදිලිව සඳහන් කරලා කියලා ඔබ කියනවා. අපි කැම්පේන් එකක් කරුවානේ මේක. ඔබ කියන කාරණේ හරි. නෑ. ඔබතුමනි, කැම්පේන් එක පදනම් වෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මතනේ. අපි කැම්පේන් එක අපි හැම රැස්වීමෙම මේක කිව්වා. අපි හැම රැස්වීමෙම මේක කිව්වා. අනිත් එක ඒක රහසක් නෙවෙයිනේ. විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා හැම රැස්වීමක් කිව්වා. ඔබ කිව්වට මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයටපත් වුණත් 140 ගණනක් අනුමත කරලා තියෙනවා කියලා නව ව්‍යවස්ථාවක් ගේනවා කියන එක එතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මේකට දැඩිසේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. එතුමන්ලා එහෙම ප්‍රකාශ කරනවා. නෑ, ඒකාබද්ධ විපක්ෂයේ කැම්පේන් එකේ හිටියේ නෑනේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කැම්පේන් එකේ හිටියේ අපි. ඒගොල්ලන්ට කියන්න බෑ. මගේ ප්‍රශ්නය එක නෙමෙයි කරමත. ඔබතුමා කිව්වනේ එතුමාට ඡන්දය දීපු 140 ගණනක් මේක අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය. ඔව්, අවශ්‍යතාවය අනුමත කරලා තියෙනවා කියලා. අපිටත් අපිට ඡන්දය දුන්න 151ක් කිව්වා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඔව්, එතකොට ඒ 140 දෙකම එකතු කරලා 195ක් කියනවා. නෑ නෑ, මගේ ප්‍රශ්නේ ඉවර නෑ. ඒ 140 ගණනේ කැම්පේන් එක කරේ ඔබතුමා කියන විදිහට දැන් ඔය ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම ඒක ඇතුළත්නේ. ඔව්. එතකොට ඒගොල්ලෝ දැන් ඇයි විරුද්ධ වෙන්නේ? මම ඒක ඒගොල්ලන්ගේ අහන්න ඕනේ. නෑ, ඒක තමයි. ඒගොල්ලන්ගේ අවස්ථාවාදී දේශපාලනය. ඒක තමයි. ත්‍රෛනිකායික මහා සංඝරත්නේ මේ වන විට සිය ස්ථාවරයන් පැහැදිලි ලෙස ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මේවට මොකද කරන්නේ? එහෙම ලිඛිතව දැනුම් දීලා නැහැ. පෙන්නනමට. පෙන්නන ත්‍රෛනිකායික ඔහුගේ දවස්වල නිවේදන පිට නිවේදන ලිඛිතව ලබා දුන්න ආකාරයන් ඔබ දන්නේම නැද්ද? නිවේදන තිබ්බට නමුත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ නිවේදනයක් තිබුණේ නැහැ. කාරක සංඝසභා මල්ලතු වස්තු කාරක කනිෂ්ඨ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් නිවේදනය නිකුත් කෙරුවා. නමුත් මම නුවරින් ඉන්නේ. ඔබතුමා නුවරින් නිසා දන්නවා කාරක සංඝසභා නිවේදනයේ එන්නේ කාරක සංඝසභාගේ ආශිර්වාදයෙන්ද කියන කාරණාව හොඳින්ම දන්නවා. ඒක කාරක සංඝසභා රැස්වීමක් නෙවෙයි. ඒක කාරක සංඝසභා රැස්වීමක්. ඒ සාකච්ඡාව තුළ අනුනාහිමිවරුන් සිටියේ නැද්ද ගරු ඇමතිතුමනි? අනුනායිමරු සිටින්න ඇති. නමුත් බබ කියන්නේ ඒක කාරක සංඝ දෙපාර්ශ්වයම නියෝජනය කරන කාරක සංඝ සභාවේ ලේකකාධිකාරී හිමිවරුන් සිටියේ නැද්ද ගරුතුමනි? මම කියන්නේ ඒක කාරක සංඝ සභාවේ රැස්වීමක් නෙවෙයි. ඒක මේ 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 හදිසියේ යොදාගත් මේ දකුණින් භික්ෂුන් වහන්සේලා කීප නමක් මේ මහානායක ස්වාමීන් වහන්සේලා බහැදකින්න ඕනේ කියලා ඉල්ලීමක් කෙරුවා. මහානායක ස්වාමීන් වහන්සේලා කිව්වා අද අපිට කලින් යොදාගත්ත වැඩ තියෙනවා. මේ නිසා භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් හමු වෙලා යන්නේ කියලා ඒ වගේ දෙයක් උනේ. ඔබ වගකීමෙන් කියනවා ඒ සාකච්ඡාව දෙපාර්ශ්වයේ කාරක සංඝ සභාව මහානායක හිමිවරුන් දැනුවත්ව සිදු නොවුණු කාරණයක් කියලා ඔබ කියනවා. මහානායක හිමිවරුන් දැනුවත්කමක් නැතුව සිදු වුණු කාරණයක්. ඒ නිවේදනය. නමුත් ඒ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අනුනායක හිමි දීපු සාකච්ඡාවේ ප්‍රකාශයේදී උන්වහන්සේ බොහෝ පැහැදිලිව සඳහන් කරනවා මහානායක හිමිරුන්ගේ අනුදැනුම මතයි මේ සාකච්ඡාව. ඒ ඔයගොල්ලෝ දාන්නේ නැත්තේ අර මේ දිනේෂ් ගුණවර්ධන කැමැත්තුව මල්ලත්ත නායක හමුතුරු හම්බුණානේ.
නෑ මං අහන්නේ ඒ ටික පොඩ්ඩක් දාන්නකෝ මෙතන හරි ඒ කොටස ඒ කොටස ඒ ටික දාන්නකෝ මේ මේ ඒ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා නෑ නෑ ඒ ටික දාන්නකෝ ඒ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා ඒ මල්වත්තේ මහානායක හිමියන්ගේ පෞද්ගලික මතය ඉදිරියට සඳහන් වුණා මල්වත්තේ නායක අපි අපි අහන්න ඒක දාන්නකෝ පොඩ්ඩක් අපි අහන්නේ අපි අහන්නේ මගේතුමනේ නෑ ඔබ 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 කියපු කාරණේයි අපි අහන්නේ ඔබ කියපු කාරණේයි අපි අහන්නේ ඕගොල්ලෝ අපි ඕගොල්ලෝ අපිට පක්ෂතිය පක්ෂව තියෙනවා වසන් කරනවා නෑ එහෙම අර දිනේෂ් ගුණවතර මැතිතුමයි මල්ලත්ත නායක ආවුතුරේ හමු වෙච්ච වෙලාවේ ඔව් ඒ ඒ සංවාදේ දාන්නකෝ මල්ලතු මහනායක හිමි මේ සංවාදේ දාන්නේ ඇයි දාන්නේ බැරි නෑ අපි අපේ 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 රූපහයිනි තිරවල අපි විතමත්ම හොඳින් මේ පිළිබඳව පැහැදිලි කරා දැන් ඔබ කියපු කාරණේ අපි මේ අහන්නේ කාරක සංඝ සභාවේ මම මහනුවරනේ මම මල්ලත්තේ නායක ආමුදුරුව අස්කිරි නායක ආමුදුරුව මම විතර හමු වෙනවා ඒගොල්ලෝ ඉන්නේ ඔයගොල්ලෝ කියන මතේ නෙවෙයි ඒ උන්වහන්සේලා කියන්නේ සියලු දෙනාම මේක ඇතුළේ ඉඳගෙන සියලු දෙනාම මේක ඇතුළේ ඉඳගෙන මේක අඩුපාඩුකම් පෙන්වලා දීලා මේක හදන්න ඕනේ කියන මතේ තමයි ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ කියන්නේ කිසි කෙනෙක් අයින් වෙන්න එපා මේක ඇතුළේ ඉඳගෙන මේක අඩුපාඩුකම් පෙන්වලා මේ අඩුපාඩුකම් හදාගෙන අපි ඉස්සරහට යමු ඒකයි උන්වහන්සේලාගේ මතේ මේ මොහොතේදී නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ අවශ්‍ය නම් පවතින ව්‍යවස්ථාවට සංශෝධන එකතු කරගන්න කියන උන්වහන්සේලාගේ මතය නෙමෙයිද උතුමල්ලා නෑ ඒක 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 මතයක් තමයි නමුත් මං කියන්නේ එවැනි මතයක් ස්වාමින් වහන්සේලාගේ මත උනේ නැහැ ත්‍රිනිකායක මහා සංගරත්නය විවිධ මත තියෙනවා විවිධ මත තියෙනවා නමුත් මම කියන්නේ මහානායක ස්වාමින් වහන්සේලා ඕගොල්ලෝ කියන මතේ නැහැ එකන ඔබතුමා කියන්නේ මතයක් කියනවා නෙමෙයි ගරු අමතුමනේ අර දාන්නකෝ අර මහා සංගරත්න දාන්නකෝ අර දෙපතු කරනවා පමණ අර දිනේෂ් ගුණවතර මැතිතුමාට දුන්න උපදෙස් ටික දාන්නකෝ ඒක දැම්මා ඒක ප්‍රවෘත්ති ප්‍රකාශන ඒක ඔබතුමා මේ වෙන 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 විදියකට ගන්න මල්ලතු මහනාහිමියන් මල්ලතු මහනාහිමියන් ගැන කතා කරමු වැඩි මම මානවරුනේ මම කැමතිනේ මහනාහිමියන් ගැන මේ 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 කතා කරන්න අනවශ්‍ය විදිහට ඔව් නෑ අපි ඔබෙන් අහන්නේ ඉතාමත් අපි උන්වහන්සේලාට ගරු කරනවා අපි ඔබෙන් අහන්නේ ඉතාමත් ප්‍රශ්නයක් උන්වහන්සේලාට ගරු කරනවා අපි ඔබෙන් අහන්නේ ප්‍රකාශ සමග අපි ඒ කියන්නේ උන්වහන්සේලාගේ ප්‍රකාශයක් එහෙම කෙරුණේ නෑ කියලා ඔබතුමා සඳහන් කරා මං කිව්වනේ දකුණේ විශ්වවිද්‍යාල උන්වහන්සේලා කීප දෙනෙක් මහානායමරු හම්බෙන්නුනේ කියලා තියෙනවා මහානායමරු කිව්වා අපිට අද කලි යුද්ධගත වෙලා තියෙනවා ඔය මේ වෙන කට්ටිය අවශ්‍ය නම් හම්බ වෙලා යන්න කියලා ඒක ඒක සීදා මංගිත දල්දා මාලිගාවෙ තිබ්බේ රැසීම ආ ඉතින් ඒක කෙවනි කර රැසීමක් විතරයි දැන් හොඳයි අපි එතනින් එහාට ගෙන සාකච්ඡා නොකරෙමු අපි විරාමයට යනවා සංකුණ සීමාවෙන් එහා දේශපාලනය සලකුණ සීමාවෙන් එහා දේශපාලනය අද සංවාදයේ අවසාන සාකච්ඡා වටේටයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරේල මහතා සමග සාකච්ඡාව ක්‍රියාත්මක කරන එමුතුමන අපි ව්‍යවස්ථාව ගැන කතා කරපු හින්දා හිටපු ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අපි දකින්නට සූදානම්. අපි මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගී වුණේ බොහොම අවංක වෙලා නැත්තේ එක්සත් ජාතික පක්ෂය. ආගමික අවුලක් ඇතිකරන්න පසුබිම මේ ව්‍යවස්ථාව තුළින් ඇති වෙනවා. ජනාධිපතිවරණේ ජනමත විමසුමකට නොයන විසඳුමක් ලබා දෙනවා කියනවා. විධායක ජනාධිපති ක්‍රමය අපි අහුස් කරනවා. එච්චරයි කිව්වේ. ජනතා වරමක් නැතුවයි මේ කරන්න යන්නේ. ශ්‍රී ලංකාවේ දේශ සීමා නිර්ණය කිරීමේ බලය ජාත්‍යන්තරයට බාර දී උතුරු නැගෙනහිර පළාත් දෙක තනි පළාතක් ඇටියට සැලකීමේ යෝජනාවට මුස්ලිම් ප්‍රජාවට එකඟ වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේ බලය බෙදීමේ යෝජනා අතර 2015 ජනාධිපතිවරණයේ ජනතාවට දුන් ව්‍යවස්ථාමය ප්‍රතිඥා දෙක පමණක් ක්‍රියාත්මක කරන්නයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේක 2015 ආණ්ඩුව වෙනස ඇති කිරීමේ කුමන්ත්‍රණයට උදව් දුන් අභ්‍යන්තර හා බාහිර බලවේගවලට ණය ගෙවීමක් ලෙස තමයි අපිට දැනෙන්නේ. එතුමා කියන්නේ යම් පාර්ශවකක ඌමනාව වෙනුවෙන් තමයි එතුමා එහෙම කිව්වට බලන්න මාගාතියල ලංකාදීප 2016 6 වෙනි මාස 29 වෙනිදා තේරීම් උතුරේ ප්‍රශ්නය වෙනුවෙන් තේරීම් කාර්ක සභාවක් ලබා දෙන ඕනෑම විසුව පිළිගන්න සූදානම් මේ මේක පොඩ්ඩක් පෙන්වනවද කරනවා ඔබතුමා තියාගත්ත විදිහටම තියාගෙන අපිට පෙන්වන්න පුළුවන් එයා කරන තියා නැතුව පොඩ්ඩක් උඩට අරගෙන ඔබතුමා මේ හොඳයි අපි එහෙනම් මේ පැත්තෙන් අපි සමීප රූපයක් ලබා දෙන්න උත්සාහ කරන්න හොඳයි ඔබට පැහැදිලි ඇති ඔතන පැහැදිලි කරන්න යතර දැන් බලන්න ඔව් තේරීම් කාර්ක සභාවෙන් ලබා දෙන ඕනෑම විසුවක් පිළිගන්න සූදානම් ඇත්ත වශයෙන්ම යුද්ධ යන කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඉස්සෙල්ලාම කිව්වේ 13 ප්‍රමාණවත් නැහැ කියලා. එතුමා 13 ප්ලස් කිව්වා. එතුමා තමයි ඉස්සෙල්ලාම කිව්වේ මේ රටේ නායකයෙක් හිටියනම් 13 ප්‍රමාණවත් නැහැ කියලා. ඕක ඉන්දියාව සනසන්න. ඉන්දියාව සනසන්න ඕක කිව්වා අපි 13ට වැඩියෙන් යමක් දෙනවා කියලා. දැන් මේ බලන්න මේ මේ ඉන්දියන් ඉන්දිය
ධාතුවෙනි සංශෝධනය ඔබට කිය බලය බෙදීමක් දෙන බව ජනාධිපති දැනඳුන්න. ඉන්දිය විපක්ෂනායිකාව කියයි. ධාතුවෙනි සංශෝධනය ඔබට කිය බලය බෙදීමක් දෙන බව ජනපති දැනඳුන්න. මේ ලංකාදීප පත්‍රයේ 2012 අප්‍රේල් මාසේ 20 වෙනිදා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ඉස්ලාම කිව්වේ 13 මදි. 13ට වැඩි යමක් දෙන්න ඕන කියලා. පස්සේ යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වුණා පස්සේ ඊතුවාගෙන් ඇහුවා දැන් 13 ප්ලස් එක කොහොමද මේ ක්‍රියාත්මක කරන්න කියලා. එතුමා කිව්වා මට ඒක කරන්න බෑ. ඒක පාර්ලිමේන්තුවෙන් තීරණය කරන්න ඕන. යාළුවෝ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කළා. පත් කෙරුවා. ඔව්. නමුත් සංවිධානයේ සහභාගී වුණේ නෑ ඒ සාකච්ඡාවලට. මොකද ද්‍රවිඩ පක්ෂ සහභාගී වුණේ නෑ. මොකද ද්‍රවිඩ පක්ෂ අවුරුදු ගන්නවක් මහින්ද රාජපක්ෂ සාකච්ඡා වලට ගැදලා තිස්ස විතරන කමිටිය පත් කළා. ඒ තිස්ස විතරන කමිටියේ වාර්තාව ක්‍රියාත්මක කෙරුවොත් නෑ. ඒකත් කුරුබක් කියන දෙම්ම. ඉතින් මේක කල්මරන්න කරපු වැඩක් කියලා හිතේ තියාගෙන ද්‍රවිඩ පක්ෂ සහභාගී වුණා. ඉතින් එතුමාට කරන්න බැරි වුණා. ඒකයි ඇත්තටම වුණේ. එතුමා තේරීම් කාරක සභාව පත් කළා. ද්‍රවිඩ පක්ෂ සහභාගී වුණා නම් අපිත් ඒකට යනවා. UNP එක. අපිත් ඒකට ගිහිල්ලා අපි උදව් කරනවා. නමුත් එතුමා තේරීම් කාරක සභාව පත් කරන්න බැරි වුණා. මොකද ද්‍රවිඩ පක්ෂ එතුමා කෙරේ විශ්වාසය තිබෙන්නේ. වර්තමානයේ විපක්ෂය කරන කාරණේම නේද? එදත් විපක්ෂය කරේ කරුවෙමුතුම නේද? නෑ නෑ අපි විරුද්ධුන්නේ නෑ. තේරීම් කාරක සභාව අපි පක්ෂ වුණා. මම කියන්නේ ඒක මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ 2016 ඔව් 2000 2012 2012 2012 මහින්ද රාජපක්ෂ 2012 කිව්වම තේරීම් කාරක සභාව පත් කරනවා කියලා අපි කිව්ව සහය දෙනවා කියලා. නමුත් අපි විතරක් ගිහිල්ලා වැඩක් නැහැ. මොකද ද්‍රවිඩ පක්ෂ කිව්වා අපි එන්නේ. මොකද අපිව තිස්ස විතරන කොමිටියට ගෙනැල්ලා අවුරුදු 4-5ක් අපිව රස්තිය අධිකරුවයි කියලා කිව්වා. ද්‍රවිඩ පක්ෂ ප්‍රතික්ෂේප කිරීම තුලම ඔබතුමන්ලත් ඒ අනුව ප්‍රතික්ෂේප කිරීම කොයිතරම් සාධාරණද? ද්‍රවිඩ පක්ෂ සහභාගී වෙනවා මේ කරන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි කරගත්තු එක. ඒ කියන්නේ මං අහපු ප්‍රශ්නේ එකයි මං ඇහුවේ. ඒ කියන්නේ වර්තමානයේ විපක්ෂයේ කාර්යයමද එකලත් විපක්ෂයේ කරේ මේ පැත්තෙන් යම් කාරණයක්ගෙනුට ඒ පැත්තෙන් විරුද්ධ වීමද සිද්ධ වෙන්නේ? නෑ ඒකාබද්ධ විපක්ෂය මං කියන්න ඕන. දැන් දිනේෂ් ගුරුවතට මැතුම ඒකාබද්ධ විපක්ෂයේ නායක හැම රැස්වීමකටම සහභාගී වුණා. රැස්වීම 74ක සහභාගී වුණා. ඒ අය සහයෝග දුන්නා. ඒ කට්ටිය ආවා. ඒගොල්ලෝ මේ කමිටිසල නායකත්වයේ බාරගත්තා. ඒගොල්ලෝ ආවා. ඒගොල්ලෝ සහයෝග දුන්නා. ඒ සහයෝග දුන්න නිසා තමයි අපිට අතුරු වාර්තාවක් ඉන්ටර්නෙට් රිපෝට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. හොඳයි. ගරු අමුතුමනි දැන් චෝදනාවක් ආවා. අතුරු වාර්තාවේ සියලුම මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල ඇමිනුම් හැටියට ඔවුන්ගේ මතවාදය ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අතුරු කමිටු වාර්තාව තුළ ඔවුන්ගේ මතවාදය හැටියට සඳහන් කරන කාර්යයක් නැහැ. අතුරු කමිටු වාර්තාව සියල්ලක්ම එක්සත් ජාතික පක්ෂයේ පිළිආරම් දයනුව කටයුතු කරන්නේ කියන්නේ. දැන් මෙහෙමයි. ඇත්ත වශයෙන්ම දැන් අපි මේ කමිටුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි විවස්ථා සංශෝධනය ශක්තිමත් කරන්න. ඒක තමයි අරමුණ. ටු ස්ට්‍රෙන්තන් ද 13 දෙම මගේ ප්‍රශ්න. එතකොට මේ සාකච්ඡා සියල්ලෙම අපි සාකච්ඡා වුණේ 13 වෙනි සංශෝධනය කොහොම ශක්තිමත් කරන්නේ. 13 වෙනි සංශෝධනය ගැන ආවේ අපි එක්සත් ජාතික පක්ෂය. ඉතින් අපේ වාර්තාවක් වචන නැහැ. මොකද 13th amendment ගැන ආවේ අපි. හා අපේ 13th amendment එක තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් එතන සාකච්ඡා වුණේ මේක ශක්තිමත් කරන්නේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ අතුරු කමිටු වාර්තාවේ තිබෙන සියලුම කරුණු වලට එක්සත් ජාතික පක්ෂය එකඟයි කියන කාරණේද ඔබ කියන්නේ? නෑ අතුරු කමිටියේ තියෙන සියලු පක්ෂවල යෝජනා එක්සත් ජාතික පක්ෂ යෝජනා ටික කොහොම මම ඔබෙන් අහන්නේ ඒකයි. ඒ තුල සියලු පක්ෂවල යෝජනා ඇමුණුම් හැටියට සඳහන් වෙනවා අතුරු කමිටු වාර්තාව තුල ගරුවෙමතුමනි. ඉන් අතුරු කමිටු වාර්තාවේ තියෙන කාරණා. නමුත් ඒ ඇමුණුම් වල එක්සත් ජාතික පක්ෂ ඇමුණුමක් දක්නට නැහැ. මම ඒකයි ඔබෙන් අහන්නේ. එහෙනම් පිළිගන්න වෙන්නේ අතුරු කමිටු වාර්තාවේ තියෙන සියලු කාරණා එක්සත් ජාතික පක්ෂ එකඟ කාරණා කියලා. අතුරු කමිටියේ තියෙන යෝජනා ධාතුනි විවස්ථා සංශෝධනයේ පදනම් කරගෙන දීලා තියෙනවා. පැහැදිලි. ඒක පදනම් කරන්නේ. මම අහන්නේ ඒ ධාතුනි විවස්ථා සංශෝධනය ගැනමයි අපි. දැන් පක්ෂවල ඇමනුම් වල ගරු ඇමතුමනි එහි තියෙන ඇතම් කාරණාවලට එකඟයි ඇතම් කාරණාවලට එකඟ නැහැ. මම අහන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමනුමක් ඒ තුල නැහැ. ඒ නිසා මම අහන්නේ එහි තියෙන සියලුම කාරණාවලට එක්සත් ජාතික පක්ෂය එකඟද? නැහැ සියලුම කාරණාවලට එකඟ නැහැ. එහෙනම් ඇයි එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන කාරණා පැහැදිලිව සඳහන් කරලා නැත්තේ? ඒක තමයි දැන් අයවැය විවාදයේදී සමහර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු වෙනස් මත ප්‍රකාශ කරුවා. දැන් අයවැය විවාදයෙන් පස්සේ අපි ඒ සියලු
ප්‍රකාශන අරගෙන අර ඇමතිතුමනි එක්සත් ජාතික පක්ෂය ඇතම් කාරණාවලට එකඟ නැත්නම් ඇයි ඇමතුමක් හැටියට ඔවුන්ගේ මතවාදී ඉදිරිපත් කරන්නේ නැත්තේ මේ ඉතාමත්ම බරපතල මේ කමිටු වාර්තාව මේ වාර්තාව පදනම් කරගෙන තමයි කෙටුම්පත සැකසෙන්නේ අපි හදපු විවස්ථාව තමයි සාකච්ඡා වෙන්නේ අපි හදපු ධාතුකින විවස්ථා සම්පූර්ණයෙන් තමයි සාකච්ඡා වෙන්නේ හරි එක්සත් ජාතික පක්ෂය හදපු දේවල් දැන් ඔබ විවස්ථාවත් ඇදුවේ අපි 78 විවස්ථාව 78 විවස්ථාව එක්සත් ජාතික පක්ෂ රජයක් හැදුවා. ඒ හැදීම පිළිබඳවත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා සාකච්ඡාවට වඳුන් කළ යුතු. මං අහන්න ඔබතුමාගෙන්ද ඔබතුමාගෙන්ද නැත්නම් කාරණාවට එකඟ නැහැ කියලා. ඉතින් එකඟ නැත්නම් ඇයි එකඟ නොවන කාරණා ටික මේ කාරණාවට එකඟ කියලා ඇයි මතවාදයක් හැටියට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් නොකළේ? අපේ පදනම තමයි 78 විවස්ථාවයි 13 විවස්ථාව සතුටුදරයි. අපේ පදනම ඒක තමයි. ඒතකොට ඒක කොයි ආකාරයටද වෙනස් කරන්න කියන එක අපි මේ සාකච්ඡාවලින් තියෙන්නේ කරනවා නෑ ඔබතුමාලට යුතුයකමක් තිබුණා නේද මොකද චෝදනාවක් නැගෙනවා එක්සත් ජාතික පක්ෂයේ පමණක් මේකට මේ කාරණා එකතු කළා නැහැ කියලා. ඒතර ඔබතුමා කියනවා 78යි 13 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව තමයි ඒක පදනම තමයි ලියවිල්ල හැදෙන්නේ කියලා. අඩුතරමේ ඔබතුමාලට තිබුණානේ දැන් ඔබතුමාලා දන්නවා ඔබතුමාලගේ හිතේ තියෙනවා අග්‍රාමාත්‍යවරයා අපි දුටා පාර්ලිමේන්තුවේදීත් සමහර කාරණා වලට එකඟයි කියලා එතුමා කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ එක්සත් ජාතික පක්ෂය අඩුම තරමේ 13 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව අපේ ඒ නිසා එයයි මේ සාකච්ඡාවට ගන්න ඒ නිසා අපි මේ අමුණන්නේ නැහැ කියලාවත් ඇයි ඒකට මේ එතුමා දැන් පැහැදිලිව කතාවේදී කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ තියෙන යෝජනා එකින් එක අරගෙන ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ තියෙන යෝජනා එකින් එක අරගෙන එතුමා කිව්වා අපි එකගයි කියලා. ඉතින් අත්ත වශයෙන්ම මේ පක්ෂ දෙක අතර වැඩි වෙනසක් නැහැ. හොඳයි අපි අවසාන කරන්න සාකච්ඡාව කරමු තුමනි මේ මොහොත වෙන විටත් සයිටම් සමාවෙන්න සයිටම් ගැටළු මුල් කරගෙන අපි නැවතත් අවසන් කරන්න එතෙන්ට එනවා. සයිටම් ගැටළු මුල් කරගෙන වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපියන් උපවාසයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ උපවාසය පදනම් කරගෙන යම් යම් කරුණු කාරණා දවසේ සාකච්ඡා වුණා. අපි ඒ ප්‍රකාශ කීපයක් බලලා සාකච්ඡාවට එකතු වෙමු. මේ ආඩි වෙන එක තාත්ත කෙනෙක්ගේ හරි ජීවිතේ නැති කරලා මේ සයිටම් එක ආරක්ෂා කරන්න අපි කීයටවත් ඉඩ තියන්නේ නැහැ. හෙට සාකච්ඡාවත් කරන්නේ බොරුවක් නම් අපි ආණ්ඩුවට ඉතා පැහැදිලිවම කියනවා ඒ එළමෙන විරෝධතා රැල්ලට මුහුණ දෙන්න සූදානමින් ඉන්න කියලා. රජයේ මෙතෙන්දී aran තියෙන ප්‍රතිපත්තිමේ තීන්දුව ඉතාම අගය කළ යුතුයි. මීට පෙර රජයේ පැත්තෙන් ආපු කිසිදු විසඳුමක් තිබුණේ නැහැ සයිටම් අහෝසි කරනවායි කියන කාරණේ. ඇමතිවරුන්ගේ ප්‍රකාශවලට පවා අභියෝග කරමින් තමයි මේ විසඳුම එළියට ආවේ. රජයේ කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා මේ තියෙන ධනාත්මක ලක්ෂණත් එක්ක අනුගත විය යුතුයි. දැන් මේක දිරවන්නේ නැත්තේ කාටද? ඒ පැහැදිලිවම රාජිත් සේනාරත්න ඇමතිවරයාත් ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයාත් එක පැත්තකින් අභියෝගයක් තියෙනවා. අනිත් පැත්තෙන් කියනවා රජයේ කාරණේට අපි එකඟයි. හැබැයි ඇමතිවරුන් ඒකට එකඟ නැහැ කියලා. නෑ ඉතින් මට කියන්න තියෙන කලින් කියපු දේ තමයි අපි හුඟක් පැන්දට ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ මාස 8කට කලින් මේ ප්‍රශ්නේ පටන් ගන්නකොට පීඨාධිපතිතුමා මාව හම්බෙන්න ආවා. පීඨාධිපතිතුමා කිව්වා මේ ළමයින්ගේ ප්‍රමිතිය නැහැ කියලා. පස්සේ අපි ළමයින්ට කතා කරලා කිව්වා ළමයි කිව්වා අපේ ප්‍රමිතිය නැත්තම් අපි ඕනෑම විභාගයකින් දෙගන්න සූදානම් කියලා. සූදානම් කියලා. ළමයි ඒකට කැමති වුණා. ඊට පස්සේ කිව්වා මේ කට්ටිය ක්ලිනිකල් නෑ කියලා. ක්ලිනිකල් නෑ කිව්වම මේ කට්ටිය කිව්වා අපි මාසයක් ක්ලිනිකල් කරන්නම් කියලා. ඊට පස්සේ කිව්වා ස්පිතාලේ ලෙඩ්ඩු නෑ කියලා. ඒකෝර අපි කිව්වා ඒක රජයේ පවරගෙන රජයේ රෝලක් කළා අපි ලෙඩ්ඩු පුළුවන් තරමක් ඒකට ගෙන්නන්න උත්සාහ කරන්න කියලා. මිනිමම් ස්ටෑන්ඩ්ස් ගැන කතා කරපුවම අපි කිව්වා මිනිමම් ස්ටෑන්ඩ්ස් හදන්න ඕන මෙඩිකල් කවුන්සිල් එක සාකච්ඡා කළා ඇමතිතුමා. දැන් අවුරුදු 20ක් විතර වෙනවා මේක හදලා නැහැ සාකච්ඡා කරුවොත් ඒකත් අපි හදන්න කිව්වා. ඉතින් අපි හුඟක් මැදට ආවා. නමුත් මැදට ඇවිල්ලා නැත්තේ මේගොල්ලෝ. මේගොල්ලෝ මස්රාත්තරලම ඉල්ලනවා. තවදුරටත් මේ தත්ත්වය මෙහෙමම ගියොත් මොකක් වෙයිද? නෑ මන් නම් හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලංකාවේ මේ කිසිම කෙනෙක්ගේ අනුකම්පාවක් තියෙනවා කියලා මන් නම් විශ්වාස කරන්නේ නැහැ. ඕගොල්ලෝ ඔහොම කිව්වට ඔයගොල්ලෝ දන්නවද අපි කිසි දෙයක් කිව්වේ නැහැ. මම අහන්නේ ඔබේ මොනවා වේද කියලා ඔබෙන් අහුව. දැන් ගියේ සුබානේ මම එංගලන්තයේ ගෝ අධ්‍යාපනය කරන දන්න කීප දෙනෙක් කතා කරලා හිටියා. ඒගොල්ලෝ කිව්වා එංගලන්තයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාලට ගියාම ඒගොල්ලෝ 50,000 පවුන්ඩ්ස් වියදම් කරනවා ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට. ආණ්ඩුවේ ණය දෙනවා. නමුත් ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයෙන් පිට වුණයින් පස්සේ ඒ හැම සතයක්ම ආපහු ගෙවන්න ඕන. සමහර අය මරණකම්ම ගෙවනවා. ඒ නෑ. නෝ අපේ රටේ එහෙම නෑ. අපේ රටේ මොන අමාරුකම් තිබ්බද? යුද්ධයේ තියෙන කාලේ වුණත් නිතර අධ්‍යාපනය ආරක්ෂා වුණා. ඉතින් මේක ළමයි තේරුම් ගන්න ඕන. දැන් මේගොල්ලෝ මලමිනියක් හොයන්නේ.
දැන් අද දැන් කීප එකේ මලමිනියක් හොයන්නේ. දැන් මලමිනියක් හොයන්නේ කරේ තියාගෙන නැහැ. මලමිනියක් මලමිනියක් හොයන්නේ දැන් මලමිනියක් මලමිනියක් හොයන්නේ කරේ තියාගෙන ආණ්ඩුව ආණ්ඩුව ඉඩක් තියනවාද ඒකට? ඉතින් ඒක මම ළමයින්ට කියන්නේ පන්තියට යන්න. පන්තියට ගිහිල්ලා දැන් ජනාධිපතිතුමා මේ සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවා. මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න දැන් අපේ මේ අලුත්ගේ වෛද්‍ය චරිතවත් කිව්වනේ ජනාධිපතිතුමාගේ වෑයම හොඳයි. ඒකට අපි සහයෝග දෙනවා කියලා. ඉතින් අපිත් ඒක සහයෝග දෙනවා. මැදට ඇවිල්ලා මේක අවසන් කරන්න උදව් කරන්න කියලා. හොඳයි. බොහොම ස්තුතියි අමතිතුමනි. අපි එතනින් සාකච්ඡාව අවසන් කරමු. අපි බොහෝ දේ සාකච්ඡා කරා. වාද විවාද ඇති වුණා. නැවත වතාවක් අපි හමු වෙන බලාපොරොත්තු වෙන ඔබතුමාට සමු දෙනවා. බොහොම ස්තුතියි. Thank you. අයිබෝන්. ඉතවතුනි රැඳී සිටියට ස්තුතියි. රටේ ප්‍රශ්න ගැන හැමදාමත් අපි කතා කරනවා. ඔබේ ප්‍රශ්න ගැන අපි කතා කරනවා. ඒ සියල්ල වෙනුවෙන් සල්පන සූදානම්. අපි නැවතත් ලබන සඳ දවෝ මුණ ගැහෙනවා. ස්තුතියි.